පිංහතුනේ සවම්පත් යොමාගෙන සැදහෑසත් මොදාගෙන මේ ධර්මය ශ්‍රවනය කරන්න. පිංහදුන මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මඟදේදී. මඟදේ බිම්බිසාර රයිතුමා ඇත්තුළු දහස්කනං අමාත්්‍යවරුන්ට සැකියන්කිප දුන උරුුවේල්ලකශ්‍යප දාහක් ශිෂ්්‍යවයින් උරුවේල කශ්්‍යප බුදුරජාණන් වහන්සට පැහැදුනාාද එවෙන ඇතම් බුදුරජාණන් වහන්සේ උරුුවල් කාශපට පැහැදුනාද. ඒ වෙලාව උරවල් කාංශපයන් ඉරදි ප්‍රාතිහරි පාල බුදුරජාණන්සගේ සිරිපාකමල් ලභිෂස වැඳ වැටුණා මමන් ශ්‍රාවකයාමගේ සාාස්තෘන් වහන්සිේ බුදුරජාන් වහන්සේ කියලා. එදුරු මේ පිරිසාතර ඇතිවුුණ කතා බාහක් මෙච්චර පිරිවර ඉන්න මේ උරුවේල් කාංශප කොහොමද බුදුරජාණන් වහන්සේ දමනය කළේ කොහොමද දරිුවේ කියල දුන්නේ ඇත්තර පිංගතනේ බිම්බිසාර රජතුමා ඇතුළු අසූ හාරදහකට අධික ඒ රාජ පිරිස මඟපල් ලබන්නෙත් මේ මහනාරදකස්වප දේශනා හලා ඒ බුදුරජාණන්ස් දේශනා කරවා මේ උරුවේල කාශප මම සම්මා සම්බුදු වෙලා සිටිද්දි දමනය කිරීම අරුමයක් නොවෙයි මං බොහෝ අතීතේ මේ උරුවල්කාශප අත්හරන්ට බැරි මිත්‍යාදෘෂ්ටියක සිටිද්දී පවා මා ඔහුව බේරාගත්තා. බහංගත වන්සේ යතීතයේ විස්්තරය වදාලා වේදේහ රට මිතිිලා නුවර අංගන්තිකල්න රජකිණෙක් හිටිය. ඒ රජතුමාට බිසෝරු දාසී දාහක්කිටිය. ඒ බිසෝරු දහන්සේ දාහන්ටම දරුව නෑ. අදකාලේ මේ විවාහලා අවුරුද්දත් දෙකත් වුනක් කතරා පහකහයක් හතක්යැනකල් දරුවෙක් නොලබුණ ගමන් අදරාපායේ වැටුණ වගේ දුකන්දරාවක් හිතෙන් විද වෙනවා මිනිස්සු. මේ බලන්න මේ රටක රජ්ජුරෝ රජ්ජුරුවන්ට බිරිින්දැවරු දාසේදහක්ින්වා දාසේදහටම දරුවනෑ. බොහෝකාලයක් උපෝසතය රැකලා අගබිසවට දරු ගැබක් පිහිටිය. බිියුන දරුවා දියනයක්. තුට දාසේදාහක් බිසෝරුන්ට දරුව නැතුව එකම එක බිසෝකයට විතරක් දරුවක් බිහිව වුණ ඒත් දුවක් ඒ වුනාට රජතුමා ගොඩාක් ආදරය කළ ඒ සිංගිති දියණයට ඇයට නමතිබ බා රුජා දියනිය එකකා ලිස්සුදුරු නවා ඒ රුජා දියණයට වෙනව මාලිගාවක් හදලා ඒ මාලිගාවේ ඇයට කැම්මති දරන් සැපසම්පත්ද වා ළඟට මුළු මාලිගාවෝ මල් සුවඳින් සුවඳවත් වෙන විදදිහට දවසින් දවස ඉවත් කර කර අලුතිෙන් අලුතිෙන් මල් පිරව්වා. මල් මාලාවිං ඇ සැරසුවා. ඇයට මනුසුල්ලෝකක ඉපදුන බව නොදැනන තරමට දෙවුවමනක සිටින තරමට සැපේ ලැබෙන විදිහට අංගාන්ති රජතුමා ඒ දියණයට සැපසම්පත්දන්න. සෑම දවස් පහළවකටම සැරයක් කාවනු දාහක් ඇගේ අතට දෙනවා දන්දීම පිණෙස ඇ දුප්පත් මිනිස්සු අතරට ද පැමිණ දංහල්වලටද පැමිණ ඇගේ අතින් ගොඩාක් දන්දුන්නා. ඇ ගොඩක් සිල්වත් ඇ ගොඩක් හොඳයි ඇ ගොඩාක් යහපත් ඇ බ්‍රැහ්මචාරී. සොලොස් වට ඇ පැමණුණ පැමිණුණ. දෙව්ලොව මනුලෝට පැමිණි දෙවංගඩක්සේ ඇ ලස්ස නොනා කහද දන්නෑ මෙිතරන් ලස්සන කුමාරිකාව. ඉතින් මේ විදියට ඉන්නකොට රජතුමා එක්තරා පොහොය දවසග හවස්කාලි ඉලිමහනට වෙලායිනට සීතල සුළඟ ඇගෙට වැදනාාහනීපයි. ආකාසය දෙස බලනගොට වලාකුලු නැති අහසේ පූර්ණ චන්ද්‍රමණන් ලිති වෙන. හිදට හරි සතුටත් දැනුන. රජතුමා පිරිවරාගෙන සිටියා සොනාම විජය අලාත කියලා ඇමිතිවරු තුන්දිනින්. රජතුමාම ඇමිතිවරුන්ට කියනවා අමාත්‍යවරුණ මේ සොඳුරු රැය කුමකින්නම්මා සතුටුවෙඩද. මා ප්‍රිය අමාත්‍යවරුණි කියව කුමක්ද මේ රාත්‍රී මා සතුටු කරවනදේ. අලාතගෙන් ඇමිතියා හරි කපටේ නපුරු අසපපුරු සයි. අලාතකව රැජුතුමන වහා ඔබතුමාගේකා අනින් සේනාව සංවිධානය කරන්න පුළුවන් මමයි සෙම්පති. කියන්න කොයි රාජ්‍ය දල්ලගන්න ඕන්නේ අපි මේ රෑම යුද්ධකට පිටත්වෙමු. අසත් පුරුසියට අසත් පුරුෂ සිතිවිලි පහල වෙනවා. සුනාම කියනවා රැජතුමන ඔබතුමා මේ අවට සියලු රාජ්‍ය ඔබතුමාට යටත්. ද වෙන්නක්වත් එකම විරුද්ධ කටයුත්තක්ක් කරලනෑ. ඒ නිසා මොන යුද්ධයද්ද එහෙමවෙයි රජතුමනි මේ රාත්‍රීත් අෆසරාවම් බඳු ඔබගේ අන්තපපුර අඟනුම් පිරිවරා සිත්සේ රැය පහන් වොනතුරු කාමී භුක්තිණදින්ද. විජය අමාත්‍යය කියනවා රජතුමන රජෙක්ව වුණ නොබට නොබවහන්සේද පංචකාමෙන් කුම න අඩුවද එහම නිවෙේ හොදට දක්ෂව කතා කරන්න පුළුවන්. ධහරමය කියන්න පුළුවන් යහපත කියන්න පුළුවන්, යංකි ශ්‍රමණක් බ්‍රාග්මණයක්ක එක්ක අපි ධර්මසාගච්ඡාවක් කරමුමු. රයතුමාකල්කිෙව්වා ප්‍රියාමාත්‍යවරුණී නුඹලා තුොන්දනාගේ කතාවෙන් මා මේ විජේගේ කතාවට ප්‍රිය කරනවා. ඔහු කිවවා ශ්‍රමණක් ්‍රරාක්්මණයක එක්ක කුසල්ල අ කුසල් ගැන කතා කරමු කියලා. අමාන්තවරුණේ මාහියට කැමැති. එනිසා, මේ රාත්‍රයේ මාසමග යහපත අයහපත කතා කරල්ලා මට ධර්මය කියන්න පුළුවන්. සමන බ්‍රාග්මණය කොහිදන්නේ කියලා කියලා වචන නතර කරන්න බැරිවුනා අර ආලාතය බැ අයිසරහට. ප්‍රජතුමනී මේ ළඟම උද්‍යාන්නේ ගුණනං වූ නිගන්ටෙක් වවාසය කරනවා හරි ධර්මදරයි. එන ගහප පුරුෂයා යන්කිසි දිසාවකට මඟ පෙන්ඩනවන පොඩ්ඩස් සැක කරන්න ඕු. වස්සේ හරි අපියන් කල දැන් ඔන්න රාත්‍රියම පිටත්ව වනා මෙහි සියල්ලු දෙනා. අර උද්‍යානයේ පිරිසක් පිරිවරාගෙන ගුණනංවආචේලකයා ඔවුන්ට මොනවත් වූ දහමක් කියනවා. රජතුමා යනකුට පිරිස නැගිතනෑ. රයිතුමා කමන් නෑ කියලා පිරිස මංඇරගෙනගිල් නීද ගත්තා. ඉඳගන්නකොට පින්වත්නී අර ගුණ කියන කිසිම ගුණයක් නැති ගුණ නැමැති මේ අචේලකයා රජතුමාට එක්ක කතාාවහ කළ කතාබහ කරල්ලා රජතුමාට කියාහිටිනවා රජතුමනි කොහොමද සුවෙන් ඉන්නවාන්ද කින්ද මන්ද කියලා අලගී වැලගිය තොරතුරු වහලා රජතුමා කියනවා මා පැමිණි දහන් කතාවකට මේ වැඩිහිටියන්ට ගරු කරමින් යහපත අයහපත තේරුන්යරං යහපතේ යෙදෙමින් යහපත් මාර්ගේ මා යන්නේ කොහොමද මං පින් කරන්නේ කොහමද කුසල් කරන්නේ කොහොමද ශ්‍රමණය මා නුඹකින් අහනවා මට යහපත කියලා දෙන්න. එනේ යහපත කියලා දෙන්න කියලා රජ්ජුරුවෝ දහන් කතාවට ඉල්ලා හිටිද්දී මේ නිගන්ටය ගුණනං වූ නිගන්ටය රජතුමාන්ට බණක්කෙව්වා. කොමැතිකිව් බන නත්ති දම්මස චිත්හස්ස පලන් කල්්‍යන පාපකා. නත්ති දේව පරෝ ලෝකෝ කෝතතෝහි ඉදගතෝ කනු රජතුමනෙහි මොන දර්මයද. ඔබතුමා ප්‍රශ්නය අහනකුටුම වැර ඇදවා ධර්මය ගැන හන්ඩිපා ධර්මී කියල එකක් ලෝකේ නෑ. ඊට පස්සේ හොඳ නරක කියල එකක් ලෝකේ නෑ. ඊළඟට රජතුමන පරලෝකෙ මේ ලෝකෙට ආපිය එකෙකුත් නෑ මෙහි මැරිල පරලෝක කියන්නෙත් නෑ. මට ළඟදිින් මහන්තෙක් කිව්ව සාමීණී මංගොඩාක් ඔය නායක හාමුදුරුවර වැඇස්රු කරනවා ම නායක හාමුදුරු රැසරු කරනු නායක හාමුදුරුන්ගේ දහන්කාරණ අහනකොට ඒ හාමුදුරුරු කියනවලු අනේ මහත්තය ඔයාට අහන්ඩ වෙන දේවල් නැද්ද අනේ මහන්තය ඔයාට අහන්ඩ වෙනදේවල් නැද්ද කෙලානවලු තකොට හාමුදුරුවරුන්ගේ මුත් දර්මයයහන් නැත්තන් මේ ගිමිනි සුකාගින් දහන්නේ අරී කැමැති ගොඩක් අයි දේශපාලන කතාවලට ඕපාදූපවලට කතාවලට ඊළඟට පන්සල්වල වංහුන් අහන්ඩ හරි ආසයි ධර්මි හන්දාස නෑ. ඒ ඔවුන්ගේ ධාතුව මේ බලන්ට අනේ මේ මොන ධර්මයයක්ද කියල හවා මේ ඔහ පටන්ගත්ත තැනව වරක් දගෙන මෙලොවක් පරලුවක් කෙලෙකක් ධර්මයක් කියෙ එකක් නෑ රජුතුමනින්. නත්ති දේව පිතරෝවා කුතෝ මාතා කුතුූ පිතා අම්මට තාතට සලකනක ගැන රජතුමනි අහන්නේ රජතුමනි අතාත්ථ කියල කෙනෙක් එෙම් විශේෂ නෑ අම්මතාර්ථ කියලා නෑ මේ ලෝකයේ ස්වභාවයක් විදියට මේ ස්ත්‍රී පුරුෂයන් එකතු වෙනකුට දරුව හෙදෙනවා. ඕක පරම්පරාව යනවා. මේ අමුතුුවෙන් අම්මා අමුතුුවෙන් තාත්කෙල් ඔළු විතියාගෙන දඟලන්න ඔන්නෑ කෙවා. ඔයාස නී පහතාගන්න එපාකු ඔයා. දැම්මී නිගන්ටයා රජතුමාට බණ කිව්වා. නත්ති ආචැරියෝනාම අදන්තංකෝ දමෙස්සති. ආජරියෝ කියලා ගුරුවරුන්ට කියෙලා අමුතුවෙන් සලකණ්ඩපාකවා. තමන් දමනය නොවී අනිත් අයි දමන කරන්න ගොහම දොහෙලා අදකාලිකයන් ඔහෙලා මහනකරපු ගුරහදුරු රහත්දවෙලාද. මේ අමුතුුවෙන් අපේ ගුරු දෙවිඳුම් ගුරු දෙ විදුන් කියලලා ඔලුවිතිගන ඉන්ඩිපා කියලා අදත් කියනවානේ. තමන්ගේ ගුරුවරයා විශේෂ නැහැකිවා. මේ බලන්න, නිගන්ට එක්ගේ මිත්‍යදුෘෂ්ටික අදහස් ඒවා අදකාලය පවාන්තියන එකයි යරුමින්. ඊට පස්සේ දේශනා කරනවා මෙකයා හිටිනවා මෙයා රජතුමනි සත්වයෝ මේ ඔක්කොම මිනිස්සු මිසක්ක මෙයා මට වැඩිමල් මෙයා බාලයි මේ ඔව ඔොුන් නැකි ඔක්කොම මිනිස්සු කිය හිතුවවා ඇතික. ඊට පස කියනවා මේ මනුෂ්‍යයෝ තමන් ආපු ඉරණමත්ක් තමන්ගේ ඉරණමත් එක්ක වාන්සය කරනවා මි සක්කා එහි මිනිසුන්ට අමුතුයිෙන් ජීවිතය වෙනස් කරගන්න බෑ ඊළඟට කියනවා ලද්දෝ ලබතේ මච්චෝ නත්ති ධාන පලංකොතු ලැබෙන්ඩ දෙයක් තිබ්බොත් ලැබෙනවා මේවා දන්දුන්න නිසා ලැබෙනවා කියලා අමුතු අසනී පහදාගන්න නිපාකිවෝ. මං සංසාරෙ දීලා ඇති දීලා තියෙ නිසා ලැබෙන්නේ එහෙම හිතන් නිපාකිවා ැබෙන ඒවා ලැබෙනවාමයිකිවෝ. ඊට පස්සේ නත්ති ධාන පලන්දේව අවශෝධෙව වීරියෝ දානය පලය කෙලෙකක් නෑ. නිකං උත්සහ කරලා වීරිය කරලා ඇති පලයකුත් නෑ. බාලයෙහි දානං ප්ඥත්තං පණ්ඩිතා පටිපද්ජිතා මෝඩ මිනිස්සු මෝඩකමට දෙනවා කපටි මිනිස්සු ගානට ගන්නවා. ඕකයිජුවල් ලෝක දයන්නේ. අවසාදන්ති දිහිරානං බාලා පණ්ඩිතමානේ නෝ පණ්ඩිතමානය වූ බාලයෝ දීරයන්ට ලබාදත්. එකයන්නේ යාල හිතන හොඳ වැඩක් මේ දන්දින එක කියලා දෙනවා අවසාන උම්මයි මෝඩ කියලා මේ විදිහෙට කෙනෙක් නැසුවත් මැරුවත් පාපයක් නෑ. අසූහාරදාහක් ජීවිත අනිවායෙන්ම යන්න ඕන. අමුතු එෙන් පිංකලා කියල සංසාරි කෙටිවෙන්නෙත් නෑ. අමුතුෙන් පෞ්ගලා කියලා සංසාරය දික් වෙන්නේෙනෑ. ජීවිත අසූහාරදහකින් ඔක්කොම ඉවරයි. කියලා පිම් නැත පව් නැත මැරිලා ඉප දෙෙන්නේ නැත්ත කියලා, මිත්‍යයා දෂ්ටියක් එක ගානට එක දිගට ගඟක් ගලන්නවාගේ රයිතුමාගේ ඔළුවට දෙමා. පිම්පව් ෑ මෙලොවක් පරලොවක් නෑ කියලා. ඊටබස්සේ මෙහෙම කියනගොට බලන්න මේ කතාවලට තවත් අහම්පුරුසයක්ම සෙට්වෙන හැති මෙහෙම තියෙනවනේ ඔක්කොම එකට සෙට්වෙනවනේ අලාත කිව්වා රජතුමන මේ නිගන්ට මහා ඉරිසින් වහන්සේගේ කතාවට මා රුචී මෙතුමා කියන්නේ ඇත්ත බනක් මයි පින්පව්වල විපාගනෑ මොකද අලාත උඹේම කියන්නේ. ජජතුමනි මා මේ කියන්නේ සත්‍යය මට එක ජීවිතයක් පෙරජීවිත පේනෝ. මට කලින් ජීවිතය පේනෝ. ඇත්තට මේ අලාත කිව් කතාව හරි යලාතට එක ජීවිතයක් පේන. කියනවා රජතුමන මම මීට කලින් පිංගලක කියලා ගවගාතකෙක් වෙලා හිටියම්. මන්ගේ අතින් දහස් ගනන් හරක් මැරුවා. දහස්ගනන් ඌරෝ මැරුවා දහස් ගනන් කොකුලොමැරුවා. මං එච්චර පාපකර්ම කරකර ඉඳලා. බලන්න රජතුමන දැම් මම සෙම්පතිකුලේ ඉපදුනාා. දැන් රජතුමාට විතරක් දෙවැදි වෙන සැපසම්පත් විදින. ඔබගේ රාජ්‍ය මහා සෙම්පති මම. ක මේ ඔය කියන විදියට පව්වල විපාගතියන වනක් අච්චර සත්තුකන්දරාවක් මරපු මංකෝමද සෙම්පතියුණ රජතුමන මේ නිගන්ට ඉරිසින් වහන්සකි බණ සැබෑව පින් නැත පවු් නැත පරලොවක් නැත. ඊට බස්සේ එකන පිම්පව් කරගහගෙන යන ජීවිතයක් නැත කියලා. ඊට බස්සේ රජතුමා කල්පනා කරවා හැබෑ නේන්න. පහඳන මෙහෙමයි මේක වනේ. දැ ඔබටත් හිතන වැදන මොකක්ද මේ නේ කියලා. මේ අලාත සෙම්පති කලින් ජීවිතය පිංගලක කියල සත්ව ගහතයෙක් වන බව හැබෑව. හැබැයි ඊට කලින් ජීවිතයේ කාශ්‍යප තතාග තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රත්තරං රංවන් දාතු සෑයට මල්මාලාවක් පූජා කල්ලා සෑපාමුල්ල නල්ල තියලා වැඳපුූ උපාන්සකේ. කාශ්‍යව බුදුරජාණන් වහන්සගේ සෑයේට මල් මාලාවයක් පූජා කරලා පින්කරගත්ත උපාන්සකයාගේ පින සැඟවුණා සංසාර වෙන පාපයක් කිස්මතුවෙලා සත්ව ගාතක පවුල්ල කිපදුන. පිංහතුනේ කුසල් මැඩලන අකුසල් තියෙනවා. අකුසල් මැඩලෙන කුසල් තියෙනවා. ඒ නිසා සෝතාපන්න මාර්ගයට පැමිණෙන තාක්කල්. එයාගේ සසර ගමන ගැන ඉස්තීර ප්‍රකාශ කරන්න බෑ. ඉස්තීර ප්‍රකාශ කරන්න බයි. වෙනස් වෙනවා. පින්කරන කෙනාට සංසාරයේ පාපයක් යවිල්ලා ඊළඟ ජීවිතය නිරේන්්ඩ පුළුවන්. පවකරන කෙනාට සංසාරය පිනක් ඉදිරිමත් වෙලා ඊළඟට දෙව්ලෝ යන්න පුළුව අපේ ඊළඟ ජීවිතය තීරණය කරන්නේ මේ ජීවිතය කරන දේවල්ම නෙවෙේ. සමහට මේ ජීවිතය කරන සියල්ලු කරුම ඔක්කොම අයින් වෙලා වෙන ජීවිතයක කරපු එක්කින් ඊළංඟ ජීවිතය උපදහදනවා. මේ අලාතටත් වනේ හිමිකක්. අර ධාන්තු සෑයකට මල් මාලා පූජාකරපු පිනක් තියෙන්ෙන ආලාන්ත වෙන කරමයකින් හරක් මරණ පවුල ිපදුන දැන් බොහෝ පවුරැස් කරගත්තා. මොළු ජීවිත කාලේම පාපේ රැස්කරගෙන මැරෙන කාලේ අර සෑයට මල්මාලාවක් පූජයකරපු පිින්බලේ ඉස්සර ටැවිල්ල සෙම්පතිෙක්ක වුණා. මල්මාලා පූජා කිරීම සේෂ්ඨ කුලවල ප්‍රධානින් වෙලා උපදින පිනක් මල්මාලා පූජාව. ඇයි සාමාන්‍යයෙන් පින්වත්න මල්වාලා අපි ධන්නේ ප්‍රභුවරුන්ටනි ඒ ආනිසන්සත් ඒවිදියට තමයි සැකසෙන්නේ. මොදැන් යාන්ට ජීවිතය එකයිනෙපේන්නේ. ජීවිතය ප කලින් එව පේ නෑ එනිසා තමයි මෙ මිත්්‍ය අදෘෂ්ටියකතාවේ පාපී විපාකනෑකය. එහෙම කියනකොට ඉක්්චිගගහා ළඟ දාශි කණ්ඩනවා කඳුලු වැටෙනවා උල්පත්තකින් වගේ මේ දාසයාග. ඉරස් රජ්ජුරු ඇහුවා ඒ දාසයගේ නම බීජක බීජක උඹේයාටන්නේ රජතුමන මං ලොකු ප්‍රශ්නයක පට ැවිල හිතේ අද තමයි නිරාකරණය වනේ මට වෙච්ච දේ කියලා ම මේ අටන්නේ බීජ ොට මොකක්දුණේ කියනව රජතුම මම මටත් එක ජීවිතයක් පේනවා. එතකට පංහතුනේ ඇත්තටම බීජක දාසයාට එක ජීවිතයක් ඇත්තටම පේනවා කලින් ජීවිතය. කියනව රජතුමන මම කලින් ජීවිතේ සිටුවරේ භාවසෙට්ටි මම කලින් ජීවිතේ මගේ නම භාවසෙට්ටි. මම සිටුවරේ මම ගොඩාව පින් කලාා. ඒ සිටුවරේ කෙලා මම එකම එක පවක්වක් කල්ලනෑ. මගේ පෙරජීවිතය මට බලන්නකොට එකම පවක්වත් මට පේනෑ. ඉච්චර පින්කරපු මම මැරිල්ලං ඊම් පස්සේ. උම්ඹ දහසි රජතුමාට වතුර රජ මාල්ගාවට වතුරගන දුප්පත් දාසියගේ කුසේ ඉපදුනා. මම අද දාසෙක් වගේ හැලිවලන් හෝ දහොද දහ දුක්කෙන් දෙෙනවා. කෝ මං කලින් ජීවිතයේ සිටුවරෙක්වෙලා මා කරපුු පිින්වල විපාගකෝ මේ අලාත කියන කතාව හරි. මේ නිගන්ට ඉරිසිවරයා කියන කතාව හරි පින්වල විපාක නෑ පව්වල විපාග නෑ පිම් පව් කරගහ ගත්ත සසර ගමන කියන්නෑ. රහිතුමා කල්පනා කළ හැබැනේන්නා. ඇබ මෙදන කවුරුර නොදන්න රහසත්තිය නො. මේ බීජක දාන්සයා කලින් ජීවිත භව සිට්ටි කියල සිටුවරෙක් වෙල හිටු බව හැබැව ඇබැයි ඊට කලින් කාශෝ බුද්ධශාසන ගොවයේ මෙයා ගවේ හොයාගෙන වනේයද්දී වනාන්තර අතරමංගුණ අතරමං වනාට පස්ස හොඳ සිල්වත් ගුණුවත් හාමුදුරු නමකුත් භික්‍ෂූන්හන්සි ම කාශ බදුරජාන්සක ත්‍රාවකි වන අතරමංවෙලා. උවහන්සිත් පාරක් හොයාගෙන ඔහෙ මෙහි යනකොට අර පාර අතරමංවෙච්ච මනුස්‍යයත් කැලි හිටියා. ඇහුව පිංවත මට පාර කියන්න. තරහාවා ඇයිද ඒ මනුසයට පාරාමතක වෙලාන. ආයසරයක් ඇහවා පිංවත, මට පාර කියන්න ඉරොද මේමනුසට තවතර හැවිල්ලැකිව්වා මං උබගේ වැඩකාරයද කෙල්හෙවෝ බොටෝයිනං මගේ වැඩකාරයෙක් වගේ මට පෙන්න්න පම්පාරකෙවෝ අ ගුණවත් භික්‍ෂූන් වහන්සේට දාසවාදයෙන් බැන්නා ගුණවත් භික්‍ෂූන් වහන්සේට දාශවාදය බැනපු පාපකරමේ සැඟ වුණා සංසාරයේ වෙනත් පිනක් ඇවිල්ලා සිට කුමාරෙක් වුණා. සිටුවරයා කරපු සියලුපින් මරණකාලිය සැඟවෝන. භික්‍ෂූන් වහන්සේ නමකට දාසවාදෙන් කතාකරපු පාපය ඇවිල්ලා මේ ජීවිතතේ දාාන්සියක්කු සේපදුන. එක වච්චනයක් මිශ්වීම කොයි තරං විපාකයක් කැන්දනවාද කියලා කල්පනාවතියන පින්වතුනී සිහිකරන්න වටිනෝ. ඔබ දන්නවාද, අර අලාත සෙම්පති කවුද කියලා. අර කාශප තතාගතයන්වන්සගේ රංවන් සෑයට මල්මාලාව පූජා කළ කවද පස්ස ගෞගාතකෙක්ක වුණේ කවුද දැම්ම රජතුමාට තකට තකි මිත්‍ය අදෘෂ්ටිය දෙන අලාත කවුද දේවදත් බලන්ඩ පින්වත්නී සංසාරයේ ස්වභාවය කාශ්‍යව බුදුරජාණන් වහන්සගේ සෑයට මල්මාලා පුදපුදා සෑඒ පාද මේ නලල තිබ්බ කෙනා ගෞතුම් බුදුරජාන් වහන්සගේ සිරසට ගල්පෙරලෙනවා අහෝ මෙහෙමත් සංසාර ගමන මෙහෙමත් සංසාර ගාවන. ඊර් පස්ස අර බීජක අ අඩඩාහිටපු බීජක දාස ඒ තමයි අපේ මුගලම් මහරතන් වන්සේ සසරක හැටි බලන්න අප මුගලම් මහරතන් වහන්සේ කාශුම් බුද්ධ ශාසනය ගොවයේ. ගුණවත් භික්ෂූන් වහන්ේ නමට දාසවාදී ගරහුවා. අසංකීයක් කල්ප පාරමී ධර්ම පොරණ මුගලන් බෝධිසත්වයෝ ගේ මිශ්‍රච්්‍ය එක වචන දාස කියන එක වචනේ තමන් දාසෙක්වෙන් ඔොහොම බලපෑ වනං මේ ප පූරිත පාරමී ඇති රමහාශ්‍රාවකයෝ අග්‍රස්රාවකයන්ට පිටවින්න වචනී වැරද්ද කැරකිලා එනවනම්. ඉච්චර පින්තියන අත අද කාලයේ සිල්ුවත් ගුණවත් සංගයාට ගරහනායට කොයි තරන් නම් පාපයක් එයිද කියලා කල්පනා කරන්න. කොච්චර නම් පාපයක් එනවාද. සිල්ගුණදන් රකින්න සංගයාට ගැරහිීම. මේ ෞතුවම් බද්ධසාාසනයේ අප්‍රමාණ පිහිටක් අපිට සලසල දුන්න. මේ බුද්ධ සාාසනේ අධධික එකතු කල්ලා ශ්‍රද්ධාවවින් වදිින්න හුරු කරපු. මේහිඳු මාරාතන් වහන්සේකැන අපිට කියල දුන්න. ලලාට දහතුන් අහන්සේ යාදි ධාතුන් හන්සේලාගේ අපරමි ආනුභාවේ කියල දුන්න. දවසපුරා බනෑසිෙන විදියට. මුළු ලංකාවටම දංසභහ මණ්ඩ පිදිකරපු, අපේ ලොකුසාමින්නාන්සේවාගේ උතුන් සත්පුරුසයන්ටත්. අද කාලයේ පෞකාරයෝ ගරහනවා ඒ පාපය ඔවන්ට කොහොම කරකිලයයිද කොහොම කැරකිලයයිද මහාමෙවනාවට අඩියක්තියලා නැති සංගයත්තක කතාබහ කල්ලා නැතුව පිට ඉඳල්ලා ඇත්ත ඉඳල්ලා කන්දක් පාත්වයවා කියල පුුරනවා. අසූචී අතට අරගන හඳට ගහනවා ඒ පාපයේ තමා කරා කොයි තරන්නන් කැරකිලෙයිද ෝරිත පාරමී ඇති අග්‍රශරාවකයන් වහන්සේ නමකට සංසාරයේ එකව වචනයක් වැරදිලා ආවනං මේ කිසිම පාරමිතාවක් නැතුව බුද්ධසාාසන ගණනාවක් අහිමේලා රහතන් වහන්සේල්ලාගේ යුගයේ අහිමේලා සංසාරයේ පිනකට මනුසුලෝකට යානතන් එපදිලා ඒකත් කටතියෙන නිසා ඇස නැතිවුනත් කටින් හරි පව් කරගෙන මේ සත්වයා නිරීට යන් හැටි බලන්න කොටස්කරුවෝ වෙන්ඩි පාම්පාපයේ ඒකයි පිම් පෞගැ කියල දෙන්න. තම තමන් ආපු වැඩ කටයුතු එක එක්කි නම් කරනවා ඒවට හවුල්කාරයෝ වෙන්ඩිපා. ඔබ හවුල්කාරයෙක් වෙන්ඩ සත්පුරුසියන්ගේ සත්පුරුස දහන් වැටෙයි. මහා පුුණ්්‍යය වැටක හවුල්කාරයෝ වෙන්න. සත්පුරුසියෝ මනුසෙලෝක ටැවිල්ල කරන මහා සත්පුරුස කටයුතුවලට හවුල් වෙලා ඒ සත්පුරුසියෝ යන්න මාවතට එකතුවෙන්න. ඒ සිංහයන්ගේ රැලේ පිටිපස්සෙන් බඩගගා හරියන්න්න සුනකයන්ගේ රැලටකතුෙන්ඩි පා. සුනකයන්ගේ රැලටකතුවෙලබ බුරන් දෙෙපා. සුනස්කයන්ගේ රැලේ ඉස්සල්ලාම බිරුවත් සුනකෙක් මිසක්කා සිංහෙක් නෙවෙයි. සිං්හයන්ගේ රැලේ පිටිපස්සිං බඩගගා ගියත් එයා සිංහෙක් මිසක්කා සුනකෙක් නෙවෙයි. ඒ නිසා සත්පුරුස පෙන්වත්න පව් විශ්වාස කලන්න මෙලොව පරලො විශ්වාස කරන්න එනමුත් මේ බලන්න මේ අංගාති රජතුමාට අසත් පුරුස සේවනය නිසා ඇහින වචනයක් පාසා පිම්පව් නෑ කියන එක හිතට යනෝ දැම් බීජකත් මේක රහා කරලා කිව්වා පිම් පවු නෑ කියලෝ ඉදින් මේ මහනකොට රජතුමාට හිතට බලවත් තොම ගියා හැබැනේන්නන් මෙච්චර කාලයක් දන් දෙනවා කියලා. රජමාලිගාවේ හතර පැත්තේ දන්සැල් හදලා අපි මම මේ රාජ්‍ය සැපසම්පත් භුක්තිවිදින් නැතුව මත් අප රාධි කරගත්ත වැඩි. ඒ නිසා පිම් පව් කියල දෙයක් නෑ. ඒ නිසා මට මේක හොඳට තේරුුණා මම යනවා කියලා රජතුමා නැගිටල ගිය. නැගිටල්ලා වඳන්නේෙන් නැතුව ගිය. අන්න අයට ගරුභෝමන් කිරීම ගැන බනක් නොකියපුූ ගුණ අචේලකයාට මේ ජීවිතෙල්ලැබෙන වැඳුම පවා නොලබේගිය. ඊර්ස්සේ රජුතුමා යනකොට ගුණ අචේලකයකයනවා රයුතුමනී එහනං අප යායිදවසක මොනගෙහෙමෝ. රයතුමා ගත්කට්නම කිව්වා එම් බා්චේලකය තෝකුමට නම් මොන ගහහින්දද. බගින් මොනගෙහිලමම් මොවහන්ඩද මෙලොක් නැත්තනම් පරලොක් නැත්තතා. ලගින් අපිට වැඩැ වෝ ඒ නිසා මේ ජීවිතයේ ගෞරෝණය වචනයක්ක ලබනවන ගුණ අචේලකයා ඒකත් ලබන්ඩ වර්සනව නැතුූගිය. රජතුමා මාරගාවට ගිහිල්ලා අමාන්ත මන්ලී රැස්කල්ල කිව්වා මෙච්චර කාලයක් මට පාරවැර දුන අම්මාට තාත්තාට සලකන්න ඕන වැඩිහිටියයට සලකන්න ඕන දන් දෙෙන්න්න ඕන යහපත කරන්න ඕන පෝට සිල්ගන්න ඕන උපූසතී රකින්න ඕන කියල මං වැරදි පාශක ගියා. මට අදේක අවබෝධෝනා. ඒ නිසා මේ සුයාම ඉන්නවා. සුනාම ඉන්නවා. විජය ඉන්න අලාතයේ නොමේ ඇමැතිවරු මාර්සිං කල යුතු කාරී කරාව. ඒ නිසා අද ඉඳන්මා පංචකාමී බුක්තිඉදිනවාන් කියල මේ රජතුමා අන්තපපුරේටම වැදී ගිය. දැන් රජා එදිියට එන්නේ අන්තපපුරේ. හාහෝගාල රටේ පැතිරිල ගිය අර උයනටාපූ මුොකෙද්දූ මොකදෝ බනක් කියලා රජතුමා ආග තක් නැතේ අන්තපපුරේ අතුරු දහන් වෙලා් කියලා. ඊර් පස්සේ රජ මාලිගාවේ දොරටු හතරේ දන්සැල් වසා දැමවා. මේවාගේ මහා නස් පැත්තිෙ වුණා. ඊට පස්සේ ගතුන මේ රජතුමා දවස් පහළවකට සැරයක් රාජකුමාරිට මල් යවනවා. රාජකුමාරීට මල් යවන ඇර එනකුට මිනිස් සුකිවා. පිංහත් කුමාරි ඔබගේ පේරජතුමා මේවාගේ මිස්්‍යයා දුරෘෂ්ටිය කරගෙන පිම්පව විශාස කරන්න නෑ. ඊලගෙන මෙලොවක් පරලුවක් විශාස කරන්න නෑ. දංවැට නතර කරලා ඒ නිසා කොමාරී ඔබය ගැන බලත්වා රාජ කුමාරි කල්පනා කළ හප්පි මේ ඉක්මණට වෙනස් වනාාද ඉඟතින මේ ලෝගෙ මිනිසු ඉක්මනට වෙනස්වෙනවා හොඳ ඉක්මණට වෙනස් වෙනවා එහෙ මේකක් මේ ලෝකෙ තියෙනවා දෙ කුමාර කල්පනා කළ හරි මන්දැන් ඊළඟ දවස් පහළවකින් යනවා රජතුමා බලන්න මං හිතුකට ඕකාර නව කතා කරන්නම් කියලා දව දහතුක් හත දහතුනක් ගෙවිච්ච තැන මාලිගාවෙන් පිටත්වෙලා ඒ චාතුද්දශයේ රයතුමාගේ මාලිගාවට අනිත් කුමාරිකාෝ කැටුව මේ රුජා කියන රාජකුමාරී පැමිණුනා පැමිණිල්ලා රජතුම හෝ ාජකුමාරී සුවසේ සිටිදද සැපසම්පත්වලින් කෙම අඩු ඊඩ පස්සිකිව්වා රයිතුමන කුමකින්වත් අඩු නෑ. ඔබ වහන්සේ වගේ ආදරණය ප්‍රියමනාප පියෙක් මාහට සිටිද්දී. මේ රුජා රාජපුත්තුරී කුමන නං ඔොද්දුකක් වෙඳටද. රාජ කුමාරී නොඹට මාගෙන් අවැසිදී කියන්න අර පෙනෙන්න ඉරහන්ද පවා නුබ කැමිතිව වනුත් මංගෙනත් දෙනවා. ඉර පසිකිව්වා පියතුමන මට කුමක්කින්වත් අඩුවන් නැහැබැයි හිට පෝය දවස පෝය දවසේ දන්දීම පිණෙස මට කහවන දහක් දෙන්න එට මාගේ උපෝසත දවසයි රාජපුත්‍රී රාජපුත්‍රී උඹට නුඹට නොබගේ ඔයි තියන මෝඩකම අත්හරින්ට කාලේල මරා මා ප්‍රියදේනය පින් කියල දෙයක් නෑ. පවු කියල දෙයක් නෑ ඔය කරපු මෝඩකන්දැන් අත්හාරෙන්ද. ඔය කර මෝඩකන් දැක් අත්හාරෙන්ද නුඹ උපෝසතය උපෝසතය කියල රාත්‍රයට ආහර නොගෙන හිටිය. උපෝසතය උපෝසතය කියලා රාත්‍රයට ආහාර නොගෙන හිටිය එහෙම නොගෙන ඉඳලා මාගේ ප්‍රියපුත්‍රී නුඹග හරරිරෙ හෙත්වෝ. ආය ඔය මෝඩකංකරන්න එපා පින් කියල දෙයක් නෑ පව් කියල දෙයක් නෑ. එනිසා විශ්වාස කරන්න දයනී. එනිසා අද ඉඳල්ලා සුවසේ කාලබේලා. නොඹගේ මාලිගාවේ නොඹ කැම්මති විද්දිහහිට ජීවත්වෙන්න. ඉඩවාසකුව මේ පියාණෙනි මේ කවු දෝබට එහෙම එකක් යෙව්වේ. ඇයි පියපුත්‍රී, මේ ගුණනං ව අචේලකයා මහත්ධර්මදරව ඔය බණකිවේ. ඒද පසක තැබේවා මේ අලාහත සෙම්පතගේ කතා වහන්ඩ මේ බීජකගේ කතා වහන්ඩ ඔවුන් පෙරජීවිත දැකදැක කියන්නේ පුත්‍රී නුඹදන්න නුඹ චූටි වැඩී. නුඹ සුකෝ මල කෙල්ල නුබ පුංචි වැඩී නුඹට මේ වතේරෙන් නෑ. මං කියේරනදේ අහන්න පින් කියල්ල දෙයක් නෑ. පව් කියල දෙයක් නෑ පරලුවක් නෑ ඔය මිනිස්සුන්ට දිදීන් එපා අපි මිටෙක් මෝඩවුණ හොන්ඳ රාජ සැප විඳන්න ඕනකෝ. ඊට වස්සේ රුජා දෙවක් මේ රාජකණ්‍යයා වහනවා රැජතුමන ඉරම් පිම් පවු් කියල දෙයක් නැත්තං අසුවාරදාක් ජීවිතගවෙල්ලා ඉහම්ම ජීවිත අවසං වෙන වනක් අමුත්වෙන් වෙරවීරයක් කරන්න ඕන දෙයන් නැත්තා ඔය නිගන්ටයා ආහවල් එෙක්කට ද හෙළිවෙල්ලිඉන්නේ. ඔය නිගන්ටයා ආහවල්ලෙක්කටද තපස්රකිෙන්නේ. ඔය නිගන්ටයා ආවල් එෙක්කටද ඔය වගේ වගේ කියයන්නේ. තමන් කියන බනේ තමන්ටවත් ඒරෙෙන්නෑ මොකක්්ද කියලවත් දන්න ඇතුව නිකන් තාපසික්විදිර පිෙනීන්නෝ. මංමුලා වූ කෙනෙක් මාස ගණන් අවුරුදු ගණන් මංමලා වූ කෙනෙක්ගෙන් පාරහනවා වගේ ඔබතුමා උතුන් කෙනෙක්ගෙන් ඇස යුතු ප්‍රශ්නයක් කොහේවත් යන හෙලුව වහ ගන්ඩ මොලයක් වන්නැති එකෙක්ගෙන් ගිහිල්ලාහලා. ඊට මදිවට ඒට පොහොර දහන මේ අලාත. රජතුමනී මේ අලාත සංසාරය යම් පිනකින් සෙම්පති වෙලා ඉපදිලා. ඒත් රජතුමනී. මේ අලාත කරන පාපය ඔවුට කවදාහරි විපාක විඳින්ද සිද්ධ වෙනවා කියලා ලස්සන ගාථාවක් වදාලා. කියනවා රජතුමනී සමාරු මිනිස්සු පෞ්කරද්දී සැපසී ඉන්නවාගේ පේනෝ. නමුත් රජතුමනි ඔවුන්ට නිරේ දුොරුටු වෙහිල නෑ. විශාල්ල බරක් තියෙන කෙනෙකුට. යංකිසි බරවල් තියෙන කෙනෙකුට නැවක් ලැබෙනවා තින් නැවට අර බරවල්ටික පටවාගෙන එයා වතුරේ ගිලෙන් නැතුව නැවේ යනවා නැවේ අදදිනු තව බරපටවා ගන්නවා අර නැවට දරන් බැරි වෙලා ඒ නැවත්තක්කම ගිලි යනෝ ඒවගේ පෞ්කරපු ජනයා සංසාරය යම් පිනකට මනුස්සලෝක උපදිනවා පින්නකට ඇ මේ ජීවිතයත් පෞරැස් කරගන්නවා අර තියෙන පෞටිගේ ඉතුරුටික මනුසුල්ලෝකෙයට ඇල්ල රැස් කරගෙන ඊළඟ ජීවිතය නිරයනවා මේ අලාතට ඊළංඟ ජීවිතේ නිර යනනික ක වලක් වොඩ බෑ. අදකාල මනිසන්ට ලොකූ ප්‍රශ්නයක් තියෙනවාන අර මිනිස්සු පව් කරනවඒ වුණට අසට හොඳින් ඉන්නවා ඔන්න එකට උත්තරි. රජතුමනී මේ බීජක සංසාරය කරපු යංකිසි පාපකාරමයකට දහසකුල්ලි ඉපදුනාන්ට බීජක යහපත්්දේවල් කරනවා. එහි විපාංක විදිහට ඔහුගේ පාපකරමි ගෙව් සැෙනින් ඔහු මහා සැපසම්පත්වදින්න ඉහල ලෝකෙකට යනවා. උපමාවක් කියනවා රජතුමනි සමවතියෙන්න තරාදිය දැටියකට බරක්වැටනෝ. බරක්වැටිච්ච ගමන් එයා මොකද කරන්නේ බරක්වටිච්ච ගමන් ඒ තරාදිි තැටිය අ බරත් එක්ක පහලටයනවා. පහලට ඇවිල්ලා යම්ම හොඳ කර බර අයිං වුනාද. අයිවිච්ච ගමන් ආයුඩටනවා. ඒවාගේ හොඳකරපු පින්කරපු මිනිස්සුන්ට යංකිසි සංසාරී යම් පාපකරමයක් නිසා යාට දුක්වෙඳන්න වෙනවා. කරදර ගොඩ වෙනවා. එවුනාට ඒ කරම මේ ගෙවිච්ච ගමන් මෙතික්කරපු පින් ටිකත්තයක්ක එ අ ඉහලතියනවා. මේ බීජක සංසාරී, දාසෙක්ෙන්ට යං කර්මයක් කරලා ඇතිේ. ඒය අවසං වූ සැනින් ඒ බීජක මේ දැන්කරන යහපත් ප්‍ය කර්මවල විපාකයක් විදියට ඔහුටු බොහෝ යහපත සැලසෙනවා. ඊර් පස්සේ කියනවා රජතුමනී දැන් ඔන්න ආයත් ඔබේ ප්‍රශ්නිකට උත්තරයක් කම් බෝනා. නැන් ගොඩක් මිනිසු කියෙනනවා අනනි අපි හොඳින් එන්නවා අපි පෝයිට සිල්ගන්නවා අපි බණහන්වා අපි කාටවත් නරකක් කරන්නේ එහුනට ඇයි අපිටම කරදර මේ උතුන් ස්තූපෝල්ට කතා කරන්න පුළුවන්නන් විස්තර කියාව මේ සෑවල් ළඟට එන කීදාහක් සෑළඟ කියනවාද කියලා අනේ මි්චර හොඳට ඉන්න අපිට ඇයි කරදර කියලා. ඒක හේතුව තමයි සංසාරයන් කරුම විපාකයක් විදිනෝය. ඒ කර්ම විපාක විදිනයකයි මේ ජීවිතේ පිනයි පටලක ගන්නප. මේජීවිතේ එයාන් කරපු කර්මය අම්දවසක ගෙවී යනවද ගෙවී ගයාට පස්සේ ය කරන යහපත් කුසල්ල ධර්මයන්ගේ පින මතු වීයනවා. ඕක තමයි තියෙන්න්නේ. ඊඩ පසගනවා රජුතුමන අසත්පුරුසි සේවනය කරන්්ඩිපා. රජතුමනි අසපපුරසිය සේවනී කර්ඩි පා ඔබතුමා විනාස වනේ වෙනස් වනේ අසපපුරසිසනය කරපු නිසා. අපිට උනත් මොවුණ දෙන්න ලැබුණා පිවත්න අපේ පැවිදි ජීවිතේ. අපි හීනකින්වත් වෙනස්ව නැතිවයි කියල හිටපුවාය වෙනස් වලාා. අසපපුරුශස්තරය නිසා. කියනවා ඊතල්ල මිටියකට ඊතල උරේකට හියවුරකට විසපෝපු එක ඊතලයක් දැම්මෝත්. අත් ීතලත් විස වෙනවා අනිත් ඊතලත් විසවෙනවා. ඉතින් පින්හතුනහවුරක ඊතල සී අත්තියෙන වනම් එක ඊතලයයින විසපෝල දැම්මි අනිත් අනුනවයත් විස වුණානේ. ඉතිං අනුනාවයක් විස නැතිේව නිසා එ අර එක ඊතලිත් විස නැති වෙන්නන්නේ බැයි එහෙම මෙ වුණේ එක ඊතලී විසට අනුනවයක් අනි තීතලත් විස වුනා හොඳ පිරිසක් මැදට එක ආසාපපුරුසය රිංගනය ඇති එ ආසාපපුරුසය කරංගනය ඇති ඒ මේ ලෝකේ පුද්දුම මේ වේගකින් ඒ අසපපුරුෂය අනිත් ඇය ග්‍රහණින් කරනු. එක සසර ඒ සසරය ස්වභාවය. ඊට පස්ස පින්වත්න්නේ හොඳ කොස තන්න ටිකින් වනත් කුණු මා ටික් අයි කුණු මාලුවෙක් අයින්කරු කුසධන පවා ගඳගහනු. හැබැයි සත්පුරුෂය ඇසුරු කළු ඒ සත්පුරුෂය නිසා අනි ජනයා සැපේට පත්වනවා යහපතට පත්වේ සුවන්ද සමම්මල් කොලේකින් ගත්තුත් ඒ කොලේ පවා සුවඳ වෙලායනු. සත්පුරුෂයූ ඇසුරු කරන්න අසත්පුරුෂයූ බැහැර කරන්න රාතුමනි බ පෙරජීවිත ගැන කියන කතාවත් එක්ක නං ඔයා දහසටාවේ. මේ ඔබගේ පුත්ත්‍රී මේ රුජා කරාජ කුමාහරිචීන කතාව හන්ඩ ඔබගේ දියනයට කලින් ජීවිත හතකුත් ආපසර ජීවිත හතකුත් විදිහට ජීවිත දාහතරක් කියන්න පුළුව. දැන් අර දෙන්න එකක ජීවිත නිකිවවේ මේ රාජකුමාරට ජීවිත දාහතරක් කියන්න පුළුව. කියනවා රජතුමන මා මීත්‍ර ජීවිත හතකට කලින් රජගානුවර හිටපු රංකරුවෙක් ගේ පුත්‍රේ ඔන්න බලන්න පින්වතුනි දැන් රාජකුමාරි ඒකාලි පිරිමි ජීවිත හතකට කලින් පිරිමි. එදවර මෙයා හරි ලස්සනයි කඩවස පෙනුමයි. දි මෙයා මෙහෙම තරුණ වයසට එනකොට මෙයාගේ යාලුවෝ කිව්වා බලාපං උඹගේ කඩව සම්බව බලාපං උඹගේ ලස්සන අර බලාපං කෙල්ලු උඹදිහා බලන හැටි ඔහුම එඟක් මට අපිට නෑනේ. කියලා ඇවිස්සුව මෙය. අර අර බලාප කියලා මේ යාලෝටික මෙ අත්ත එක ගමම් බිමං යද්දී ලස්සන කෙල්ලං සල්ලිවලට අරගැන මෙ අත් එක්ක සම්බන්ධ කෙරෙවෝ. අ රංකරු පුත්‍රයා ඒ ස්ත්‍රී ඇසුරට ඇබ්බැහෙවුණා. රෝපය මුල්කරගෙන ගොඩාාව ස්ත්‍රීන් ඇසුරු කළා වැරදි කාමසෙවිනේ දුන. කය ටික ටික වැහැරෙනකුට ධනය මුල්කරගෙන ගොඩාක් වැරදි කලා. විවාහවෙන්නෙවත් නැතුව වැරදි කාමසේවනයෙන්ම ජීවිතය ගත කළා. මේ රංකරුපුත්‍රයා කෙනවා මම මුළු ජීවිත ගාලයම වැරදි කාමසේණය කළ. ඉන් පස්සේ සංසාරයේ මම කරපු යම් පිනක විපාකයක් ඉදිරිපත් වුණ වැරදි කාමසේවන පාපයේ සැඟවුණ මංකිව අර බුදුරජාන් වන්සේගේ කම්ම විභංග ඥානයෙන් දේශනා කරපු දහම් පරිිය අයි ඇතියන එක බුද් කියෙනෙකුඩට විතරයි පේන. කියනෙ පාපයේ යටයවන පින් එනේ වතියන. පින් යටයවන පාපේනේ වතියෙන. සසරේ භයානකකම සසරේ භයානකකම අදකාලෙත් මිනිස්ු වෙලා ඉපදිල ඉන්න අය සංසාරි සමහට ගොඩාවක් කලින් පව් කරලා වෙන පිණෙක විපාකයක් විදිට මේ ජීවිතය මනුස්සෙක් වෙලා මේ ජීවිතේ මොනවන් කලා ඊළඟි ජීවිතයේ ආයාර් කරමයෙන් ඉඩ තියෙනවා ඒකයි භයානක්කම කරපු පව් මදිවට තවත් පවු රැස්කරගණ්ඩෙ පා කටතියන පලියට කියව කියවා ඒවාගේ පවු මදිවටද මේ මිනිස්සු තවත් පවුරෙස් කරගන්න ඒ නිසා පිම් පව් ශවාස කරන්න භහග්‍යතුන් වහන්සේගේ මහන්කම්ම විභංග ඥානය විශ්වාස කරන්න. එදකුට අර අ රංකරුවාගේ ජීවිත කාලෙමකරපු පාපේ හැංගිලා සංසාරය පිනකින් ඒළංගි ජීවිත සිටුවරරි කල ේපද. මේ සිටුවරයාට හොඳ යාලුවෙක් කම්බ වුණ ඒ යාළුව නිසා මුළු ජීවිත කානලේම පින් කලා ගොඩා පින් කලා බොහෝ පින් කලා කවදාවත් වැරදි වැඩක් කළේ නෑ බලන කලින් ජීවිතේ තනි කර වැරදිකාමශවය කරපු ගෙන මේ ජීවිතය එක වැරත් දක්වත් කරන්න මෙයාගේ මේ ජීවිතයේ ඒකරපු පින සැඟවී ගියා වැරදි කාමසෙවිනේ කරපු කලින් ජීවිතේ පාපේ ඇවෙෙල්ලා ඊළඟ ජීවිතයේ රෞරව නිරේ ඉපදුන. කියනොම් පයාාණනේ මමයි ඒ ඉපදුනේ. මට ඒ ජීවිතයේ සිහිකරන්්ඩුවත් බෑවිච්චර භයානකයි. ඒ දුක භයානකයි. රෞරෝ නිරේ මා එපදුනේ වැරදි කාමසෙවිනේ විපාක. සරීරයේ දවන දුමක් ඇස්වලිනුයි කටිනුයි නහයනොයි ලමුන්ත්‍රා මාර්ගවලනු ඇතුල්ලෙනවා දැවෙනවා තැවෙනවා. ඇඟ මාලුවන් කපනවාවන්ගේ යම පල්ලන් විසින් කපාදානවා. රෞරව නිවේ නිරේ යාශ මිච්චරයි කියල කියන්නවේ. මං ඒවා සීකරන්නවත් මට බෑ පිරජතුමන වැරදි කාමසේවනි විපාකවිදිට මම රෞරෝ නිරේ උපන්නා. අවුරුදු කෝඩි ගානකට පස්සුවයි චුත්තව පැමි. ඉපදුනේ හන්තාටක කියන රත් රටේ එලුවෙක් වෙලා. ඒ එලුවා හැඩට වැඩට ඉපදිච්ච නිසා එහිම එලු පාලක අජපාලකයා කල්පනල් කළ මේකා බරවස්සන්ට හදන්න ඕන කියලා. මොහොල් දෙක්කින් කෝස දෙක තැලුවා. බීජ තාලලා මේ එලුාව පෝසනය කළා. ලොකු ගවෙක් වගේ ඇඟ හැදුන එලුවගේ. එලුවගේ කරේ කරත්වයක් ගැට ගහලා බරාදීන්ට දැම්ම. එලුව සරසල රාජ කුමාරයෝ කෙලිසෙල්ලං කරන ළමයි පිටේතියලා ඒ අජපාලකයා මුොදල් හම්බු කලා. රජතුමන මාගේ කෝස තැලුවෙත් එළුවෙක් වෙලා ඉපදුනෙත් කෝස තැලුවේත් බරාධීන්ට වුනෙත් කරත් ඇදගෙන අන්ට වනත් මිනිස්සු පිටේ තියගෙන යන්න සිද් න. වැරදි කාමසෙවිනේ විපාක. යංකිසි කෙනෙ දැන හෝ නොදැන හෝ වැරදි කාමසෙවිනේ හිෙදෙනවානක්. ඔබ මේ ගෞතම බුද්ධ ශාසනය පිහිටක් ගත්ත නැත්තං මේ පාපකරම විපාකවලින් ගැලවිඩ විදියක් නෑ. බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවෙේ වාද විවාද තර්ක විතර්ක ෝපාදූප කිය කියයින්නේකිම තමන්ගේ සංසාර සුද්ධයක් වෙලාද. මෙ වැනි වූ පාප කරමයෝ සංසාරයේ කාකාතිනු සිද්ධ වෙලා ඇති. ඔබ දර්නවාද මේ පෞ පෞටික සිද් වෙලා තින කාතින්ද කියලා. මේ කෙල්ලෙක් වෙලා මේ බණ කියන මේ රංකරුව එක් කියලා වැරදි කාමස වෙන කරපු කියෙන කෞුද කියලා දන්වාද අහු බලන්ඩ සසර ක හැටි මේ අපේ ආනන්ද ස්වාවින්නාන්සේ. ආනන්ද ස්වාවින්න්නාාන් සිට සංසාරයේ වැරදිච්ච හැට. ෝරිත පාරමී ඇති මහා තතාගත බුදුරජාණන් වහන්සේගේ ඡායාව බඳ වූ සෙවනැල්ල බඳ වූ අග්‍ර උපස්ථායක මිහිරි දහන් කතා ඇති මොනිදුටත් සසරයේ සේ වැරදුනාන අපිට කුයි තරම් වර්දිින්ට පුළුවන්ද අපේ වරදින සසර ගමන කොයි විදිහට අපිට විපාග දෙන්න පුළුවන්ද කල්පනා කරන්න. ඊර්බස්සේ දැන් ඔන්න ඒජීවිතෙන් මැරුණා ැවන ජවිත හතරක් කිව ඊළඟට ඉපදුනහා වඳුරු කුලි වන්දුරුලේ ඉපදුනේ වැරදි කාමසේනය උපාක. ඊර්වාසේ රැල්ලි මහ වඳුරා අර වන්දුරාගේ බීජ කටින් හල ගලවල දැන්ම අත්තං අත්තට පැනපැන කොල කකා ඊළඟට අර කෝස කල්ල දාපු තැන කුණු වෙලා අප්‍රමානවා දුක්වෙෙන දෙන්න සිද්දෝර රදදි කාම සේවනේ විපාක එතනින් ඉපදනේ දසන්ත රත්තේ ගවේ වෙලා ගවයාගෙත් කෝස තැල්වා කරත්ත බැන්දා බඩු පට වගෙන ගිය මට ගොඩා බරාදිින්ඩ සිද්ද ෝන කරත්ත අදින්ඩ සිද්ධෝන සමවිසවම මාවතය අන්ඩ සිද්ධෝන කෙවිතිෙන් බොහෝ පහර කණ්ඩ සිද්ද වන වැරදිකාමසේවනේ විපාක එතනින් මා ඉපදුුණේ වජ්ජි ජනපදී නපුංසකයෙක් වෙලා. ස්ත්‍රිය කුට්නේ පුරසයකුට්ණී. පිරිමි කයක් තියෙනව කතාව ගමන බිමන හැසිරීම ඇස්වල බැල්ම අතපය හරවන විදිහ කෙල්ලෙක් වගේ. හැඟීන් දැනින් ඇතිවෙන්නේ විකෘති විදිහයට. වැරදි කාමසෙවිනේ විපාකව. ඉදකොට වැරදි කාමසෙවිනේ යදින කෙනෙක් නපුංසක කෙනෙක් දැකලා අන්නවලා පගන්න බලාපංගේ ලොච්චන් කරනවාගළ හිතන්න ඒ ඔච්චන් කරන්නේ තමාගෙම සංසාරයෙක්ක ජීවිතේකට පොකද වැරදි කාමසේවනේ ඒ පාපකරමය එයා ජීවිතයේ පාපෙන් මෙදුුන් නැත්තං ඒ පාපෙන් නතර කළේ නැත්තං ඒ වැරද්දක් විදිර දැක්කෙන නැත්තං ඔහුටත් කවදාහරි නපුංසකක්ෙන්ට සිද්වෙනවා. රජතුමන බොහෝ නින්දා අපහන්ස ඉඳලා ඒ ජීවිතේ මැරුණා. මැරිල්ලා මං වැරදි කාමසේවෙනේ විපාකයක් විදිහට ඊළඟෙ ජීවිතය ඉස්තරයක්ක් ඕනා. සාමානින් ගොඩාක් නපුන්සකාය ඊළඟ ජීවිතේ බොහෝ විට ස්තරයක් වීමට බරයි. හැබැයි මං අර සිටුවරෙක් වෙලා කරපු පින්ටිකත් එකතු වුණා එතවට වැරදි කාමසේවෙනි විපාක විදිහයට ඉස්තරයක් කොඩා අර පිංවල විපාක විදිහට ඉපදුනී සක්්දිවිඳුගේ බිසෝ වෙලා. පිරිමේ ඇඟක් සහිතව ස්ත්‍රී ලාලීත්්‍යෙන් යන නපුංසක කෙනෙ ඊළඟ ජීවිතයේ සක්දිවිඳුගේ බිසෝ වෙනවා කියනකොට බලන්ඩ මේ සත්සර ගමන. මේවා අනාත්මයි හේතුඵල දහමෙන් හටගන්නේ මව මගේ මගේ ආත්මය කියල්ලා තමාගේ වසන්ගේ රඳවන්න බෑ. ඊටබස්සේ කැමැති කැමැති රූප ධාරනී තම තමන්ට කැමති කැමදී දිට විශ්මාරු කරගන්න පුළුවන් ඉදදිවියංගනාවට සක්දිවිඳු ගුඩා මනාපවුණඇන්ට සක්දිවිඳූ ඇබ්බිසෝය කරගත්තා. ඉදින් එහෙම ඉන්නගොට ඒ දිවියංගනාව තමයි බලන්නේ ං අලින් ජීවිතය කොහිදට කලින් ජීවිතය කොහහිදටය කියලා ඔක්කොම පේනවා. ඊළගට ඉදිියංගනාව බැලුවා මං ඊළංගට කොහිද උපදයන්නේ. එයාට පෙනවා ඊළංි ජීවිතය මං අංගාති රජතුමාගේ රුජා කියන දියනය වෙලා උප දෙනවා. ඊඟ ඊළංගට කොහිෙද උපදයන්නේ. ඒ දිවියංගනාවට පෙනවා රුජා කියන කුමාර මැරුණට පස්ස ආය උපදන්නේ දිවිය ලෝකයේ ජව කියන දිවිරාජයට බිශෝ වෙලා ජීවිතහායක් උපදිනෝ. හත්වෙනි ජීවිත ආය පිරිමික් වෙනවා. ඇත්තටම ගත්තූත් රුජා රාජ කුමාරිට එක ජීවිතයයි පේන්නේ. ඒ කලින් ජීවිතයේ දිවියංගනාවක් වෙච්චේක පේනවා. එදොට පේනගොට එයාට පේනවා ඒ දිව්‍යංගනාව ජීවිත හතක් ඉස්සරහටත් ජීවිතහතක් පස්සට සිහිකරපු එක ඒ අනුව මෙයා දන්නවත් ජීවිත දාහතරක විස්තර. මේ ලෝකී බුදුරජාන් වහන්සගේ ශ්‍රාවකයෙක් නැතුව ඕනම තාපසයකුට පෙරජීවිත බලන්න ගත්තොත් එක සීමාවකෙන් අතර වෙනවා. ඒ සංවට් විවටට කල්ප හතලියහහි පේන්නේ එතන ගැහැට පේන්නේ. ඕන වසිධ තාපසිතුමාට සංවට් විවට කල් පහතලිහයි. ඕනම තාපසෙකුටඊට වැඩිය පේන්නේ. එවනට මේ බුද්ධසාංසනී. පජීවිත දැකීමෙන් අග්‍ර සෝබිත මහරහතන් වහන්සේට සංවට්‍රවි වට්ට කල්ප පන්සියක් එකවර පේරුම්. අපේ තතාගිතෙන්න් වහන්සගේ හැකියාව කියන්න බැහිතරම්. තප්පරට අසුරු සැනින් මාගේ ශාස්තරන් වහන්සේට අනන්ත වූ සංවත්වි වට්ට කල්ප පිෙනයනවා. නමුත් කර්මාණ රූපව පෙරජීවිත පෙන්න ගත්තොත් එකයි පේන්නේ එනිසාමේ අලාතටත් බීජකටත් මේ රුජාදීනයතත් එක ජීවිතය පෙනවුනේ නම දරෘජාගේ විසේ සත්වේ තමයි ඇ දිව්‍යාංගනාවක් වෙලා ජීවිතා පසට බල්ලතියනවා ඉස්තරහට ඒවත් එක් ඇත් ජීවිත දහතරත් දන්නවා. දැන් ඔන්න සංසාරයේ හැටි ඉතින් කියනවා ඒ ජව දිවිය පුත්තරයා කින මම දැන් ජ ජ රාජකුමාරරි ම මෙතනින් චුත වෙලා මාගේ පිය රජතුමනී යන්නේ දෙවුලොව. අදටත් ඒ ජව කියන දිවිය පුත්‍රයා මල් නෙලනවා මවු දෙසා. රජතුමනී මේ මනුස්වුලෝකි මට දැන් වසර දාසයයි මේක දෙවරුන්ටය සැන අසුරු සැන චූටි කාලයක්. කියනවා රජතුමනි යෝ ඉච්සේ පරිසෝහෝතුම් ජාන්ති ජාන්තිම් පුනප්පුන යන් කිසි පිරිමියෙක් සංසාරයම ගෑනියෙක් වෙෙන් නැතුව. පිරිමි බවම රැකගෙන ඉන්ඩ කැමතිනං. පරධරං විවජ්්‍යය දෝත පාදෝවකද්දමං. සෝධපු පාඇති කෙනෙක් කසල මඟ හරිනවා වගේ වැරදි කාමසේවනේ අත්හර ඉට ඕන කියෝ. පිරිමියෙක් පිරිමිකමම සංසාරයේ ඉතියාගෙන ඉඩ කැමැතිනං කවදාවත් ගෑනියෙක් වෙන්ට කැමති නඇත්තං. සෝධපු පායති කෙනින් කසල මගහරි නොෝවගේ වැරදි කාමසේවනය මගහරින් ඕන. යා ඉච්චේ පුරි සෝහෝතුන් ජාතිජාතින් පුනප්පුඩක් සාමිකං අපචායේය ඉන්දංව පරිචාරික යංකිසි ඉස්්තිිරයක් ස්ත්‍රීභාවෙන් මිදී උපනූපන් ජීවිතයේ පිරිමියක්ෙන්ද කැමතිනම් එයා මොකද කරන්න ඕන ස්වාමයාට උපස්ථාන කරන්න ඕන අපසරා වූ සක්්දිවිඳූට උපස්ථාන කරනෝ වගේ. ඔන්න ස්ත්‍රී ජීවිතය මෙදනෙැහැති. ඉතිං ස්ත්‍රී බවෙන් දුක්විීදවිඳ ස්ත්‍රී භවෙන් මිදනු කැමෙති ඇත්තුව ඉන්නෝ. ඉතින් ඒ අයට මතකද මනාපකායක වෘතය කෙලකත්වයෙනු තතාගතයන්වහන්සිේ දේශනා කරපු මනාපකායික සූත්‍ර ඒ සූත්‍රයේ දේශනා කරලා තමන්ගේ ස්වාමියයාන්ට භක්තිවන්තව ඉන්න එක ගැන මම දවසක් ධර්ම දේශනවක් කළ. ඒ ධර්ම දේශනාවක් කරලා සමහර ස්ත්‍රීන් සමස්තයන්න වී අතරින් පතර සමහර ඉස්තරීෙන් ස්වාමියයාන්ට දසවද දීලා ඊටමන්දිව මිනියාට කියලා දේකු මහදාගෙන බොනවා මුොට නිරේහර කොහේ අන්නද කියලම බණගට කිවා. හ්පේ කිපුුණා කියන්නේ කවුරවරි අසම්පුරුසේ අර බණටිකේ අර කෑල්ල විතරක් කබලා දැම්. අදල දුන්න තපායි අයරමුණ කයෝ. එතුට දේශනාව මුලත් අහලනය අගත් අහලනෑ. බැන්නා බැනිිල්ලක් මහට අප්‍රමානව අපවාද කලා උපවහදද කළ නින්දා කලා අදට බයිනවා. නමුත් මේ බලන්න මේ මේ දේශනාව යා ඉච්චේ පරිසූහෝතුන් යංකි ශිස්ත්‍රියයක් පුරුෂයෙක්ව වෙනු කැමැතින ජාති ජාතිප්පු නප්පුන ඉප දෙෙන ඉපදින හැම ජීවිතීම එයා සාමිකං අපචායේය ස්වාමයාට මෙහෙවර කරන්න ඕන ඉන්ඩංම පරිචාරිකං සක්දවිදුට අෆසරාව උපස්ථාන කරනවා වගේ. එහෙම කරන්ඩ කියන්නේ ස්වාමියයාට භක්තිවන්ත වෙලා උපස්ථාන කරන්න කියන්නේ මනුසයැකිගුණ එකට නෙවෙයි. ඒ ස්තරයට දුකෙන් ඒ ඉන්න ජීවිතය මෙිදඉන්න පුළුවන්. එකක් ඊළගෙ ජීවිතය නිර්මාන රති දෙවලු උපදනවා. ඊළඟට, විඳවන්න ස්ත්‍රී ජීවිතයක් ලැබෙත් නෑයට මේ ජීවිතයේ මනුසය මොන චරිතෙන් ඉටත් සැපසහිදී අර දාශයක් වගේ බිරිඳ උපස්ථාන කරන නිසා නමුත් ඒ උපස්ථාන කරන බිරිද ඒදුකම් මෙිදෙනෝ. තින් තමන්ට යහපත පිණිසයි මේක කිව්වේ කෙල්ලොවත් තේරුම් ගඩ මොලයක් නැත් තංකිම පින්වත්නේ වෙන කුමක් කරන්නද ඊර්පස්සේ තියෙනා යෝ ඉච්චේ දිබ් භෝගංච දිබ්භාආයුම් යසංසුකං. දිවියලෝක ඉපදිලා දිව ආයුුවරණ සැපබල ලබන්න කැමතින පාපානි පරිරිවජ්්‍යත්වා පවු බැහැර කරලා තිවිදන් ධම්මාචරී කයින් වචනින් සිටිං ධර්මීහසිරන්න. මේ විදිහෙට ඉතාම සොඳුරුසේ බණකිව්වා. ඇයිහසරේ පුරුද්ධ ඈට. ගෞතතුම් බුද්ධ සාසනයේ මනහාර ලෙස ධරම මේ දේශනා කරන අන්නයිගේ ස සුවපත් කරන බණපදයෙන්. යහපත සලසන මහ මොනිවරයා. ආනන්ද මොනිද. සංසාරයේ කර්මේකට ඉස්ත්‍රයක් කවෙලා ඉපැදනත් ඒ ජීවිතයත් මෙහිරි ලෙස බණකිවා. ඊට බස්සේ මේ විදියට විස්තර කරලා සුගතිය ගැන විස්්තර කරලා දැන් කියියන් රජ්ජුරුවෝකං යොමු කරග නහගෙන ඉන්න. අහගෙන ඉඳලා අවසානකිවා දෝනී රජ්ජුරෝ බල මොකක් අවසානය වුණේ කියලා රජුර ඔක්කෝමට ගහගනිදලා කිේවා අනි දෝනී පුත්‍රී ඔය ලස්සනට කියනවා එවනට ඔයා තවම පොඩි වැඩීමෝ තේරෙන්නෑැකිවවා. රජා ආයෙත් පරණ අදහසඩමවාන ලස්සනට මේකේ තියෙනවා රජතුමා සතුට වුණා විතරයි කියනවා. මව්පියවරූ ප්‍රිය දරුවන්ගේ වචනය ප්‍රිය කරත්. ඔවුන්ගේ දර්සනයත් නොහරි. අම්ම ලදාත්තල දරුව ගේනේවා අහගෙනයන්නවා කියන අර හොඳට කතා කරන නිසා. ඒ වුුණට තමන්ගේ දෘෂ්ටි අත්තහරන්නේෑ. ක ලෝක ස්වභාවයක්. ඒ නිසා? ර දරුව ඉන්වනි අම්මලා තාත්සලාගේ පරණ අදහසානමිති අදහස් අත්හරන්න දරු හරියට මහන්සේනවා අනේ අවසාය බවුට එහෙම ඇත්තැරල්ලක් නෑ යාලගේ. එයාලගේ හෙම අත්්‍යහරල්ලක් නෑ හේතුව පින්වත්නේ මේ ලෝකයේ ස්වභහවේ තමයි දෙමවපියෝ දරුවන්ගේ කතාවාහගෙන ඉන්නවා ඒවුනට තමන්ගේ දෘෂ්ටි අත්හරින් නෑ. සාමානෙන් අපි වුුණත් පැවිදේලා ගිල්ල බණකිව්වත් ඒ අම්මලතාතරට අපි දරුව මිසක්කා එතනනිහට ඒක යන්න නැහිතට ගොඩාක්ෂවා මන්හන්සේ ලර තියෙනෙ එකක් ඕෝක ඒන්නේ අර තමන්ගේ පුතා බණ කියනවා කිය අදහසින් අහගෙන හිටියට ඒ දෙව්පියෝ පරණ දේවල් බොහොවිට අත්තරින්නේෑ. ඉති ඒක දරුව තේරුම් ඇරඟෙන්න්න ඕන. එනිසා ඔන්න අද මහා නාරත කස්වප දහම් පරිියයෙන් ඇහුවනක නිසා දෙම ඔපියේ හපතර ගණඩ උත්හ කරන්න අසාර්ථකුණොත් මේ ධර්මිසී කරන්න දෙම ඔපි අපි කියනේ වහගෙන හිතියට පරණ වයි ඇත්තුවත් හරරින්නේ. ඊට පස්සේ මෙහෙම දෙැන් රුජාරාජ කුමාරී පියාන්ට දහම් දෙසා පියා යහමඟට ගන්නවා කියන ගෝසාාව හැමතැනුම් පැතිරි ලගියා. පැතිරිල් ගියට පැතිදිර යනකට මනිස් ඔක්කෝම රැස්වු එහෙම රැස්වුනාට මීරි ලෙස දහන්කතාවී යෙදුන රුජාරාජ කුමාරිට තමන්ගේ කතාවී පියාව දමනය කරන්න බැරිවුණා ඊට පස්සේ රාජ කුමාරිී අත් දෙක සිරසේ ඉතියාගෙන වැදලා අට දිසාවටම වැඳවැද උද්‍යායනාංකලා යාච්ඥාවක්කිව තමන්ගේ කන්න ලෞ්වක් කළ. ඒමකක්ද මාගේ පියාගේ අංගුණයක් නැතත්. පියා මිත්‍යදුෂ්ටික වනත්. මම උපන්දාඉඳලා බ්‍රහ්මචාරී. ධර්මය ගරු කරනවා. පින්පව විශවාාස කරනවා. මැරිල්ල ඉපදිනවා කියෙනෙක විශ්වාස කරනවා. තමන් කරනදේ විපාග තමන් එනවා කියලා මං විශාස කරන. එක සත්්‍යය පියාගේ ගුණයක් නැතත් මාගේ ගොුණයකින් මේ කරුණ පහදල දෙන්න පුළුවන් දෙවිකෙනෙක්වත් පහළ වෙලා අනේ මගේ පියානං මේ මිත්‍යා දෘෂ්ටෙන් ගොඩ ගනිත්වා කියලා ඇ උද්‍යායනා කළා එහෙම කරනගොට ඒ මොහොතේම අපේ මහා බෝධි සත්්‍යයෝ බ්‍රහ්මලෝකෙන්වා නාර්ද මහා බ්‍රහ්මයක් නාරද ප්‍රහ්මයාට ඒක දැනුණා. නාරද ්‍රැහ්මයා මනුස්ස ශ්‍රමණයන් වහන්ේ නමක්ගේ වේසෙන් තාපසය්ගිවේශෙන් ආකාසේ බහල වෙලා ආකහේ සක්මන් කරනවා. රුජාරාජකුමාරට හරිහි සන්තෝසයි ඇරි සත්වටයි ඇ හිතුව අඒ කාන්තෙන් මගේ සත්‍යයක් ක්‍රියාවේ බලමහිමෙෙන් අනේ මහට උපකාර පිණිස දිවිරාජයෙක් පහල උනාානෙව ඒ බ්‍රහ්මයාගේ තේජසින් අංගාති රජතුමාට සිංහසන ඉන්ඩ බැරූගිය රජතුමා සිංහසනෙන් බැහැලා ජැනල් කවුලෝළඟටාව. ඇවිල්ලා රජතුමාහනවා ආකාසේ මහපොලෝ වගේ ඇවිදින. ශ්‍රමණ විසින් සිටින පින්වත ඔබ කවුරුද ඉර්වර්සිකනවා රජතුමන මට කියන්නේ නාරද ගෝත්‍රයෙන් කස්සප නාරද කස්සප කියන එක මට හොඳයි. ඉර්වාසය හන ඔබ ඔච්චරමි ආකහේ ඇවිදන්ට තරන් ඔබ ඔච්චර දෙයක් ලැබයි ඔබ මොකක් නේසාද රජතුමන මා සංසාරයේ සිතෙන් කයිෙන් වචනෙන් යහපත කළා ඉන්ද්‍රයන් දමනය කළ සං්ඥමය කළ මම පින් කලා කුසල් කළා. ඒවාගේ යහපයි කිරියාවේ විපාක විදිහෙට මා මේසා ඉර්දිවන්තව විපදුනා. එහෙම රජ්ුරෝදැකිනෙ රජතුමක ව්‍යදහස නෑන. එහෙම හරි මගේ ප්‍රශ්නයටී නං උත්තරේ දෙන්න කියන් නාරද මෙලොවක් පරලුවක් කළෙ කත්තියෙනවාද. පිම්පව් කියල එකත්තියෙනවාද. අම්ම තාත්තක් කියලෙක්කෙන කන්නවාද. මැරිල්ල ඉප දෙෙනවාද මේවා කරගහ ගඩ වෙනවාද. රජතුමන ඔබ මගින් ඇස යුත්තක්මයි ඇසුවයි. ට ඔය කාරණාව හොඳටම කියල දෙන්න පුළුවන් කෙනෙක් ම එනිසා ඔබ ඇසූදේටමා උත්තර දෙන්න. රජතුමන පින් පවු් කෙලෙකත් තියෙනවා අත්ති මාතාත්්‍යපිතා අම්මා විසේෂයි තාත්තා විශේසයි. අත්ති සුකට දුක්ඛටානම් කම්මා නම් පළන් විපාකෝ පින් පව්වල විපාකතියනවා අත්ති සත්තා ඕපපාතික ඕපාතික සත්තුවය ඉන්නවා. අත්ති අයං ලෝකෝ අන්ේ මේ ලෝක කක් කියල කත්ය නවා පරලෝක කියලකත්තිය නවා. දැන් අදකාලය මිනිස්සු මේලවත් පරලුවක් පිළිගන්නයන. ඇයි අනිත් අයට කෙනෙහිරිකං කරකර අපවාද උපහස කරකර මේ ජීවිතය දුකසේම ඉන්නවා. දු අනේ මේ ජීවිතය සැනසිල්ල න්න ඕන කෙනෙ එකවත් නෑ. මේ ලෝකෙ විශ්වාස කරන්න නෑ. මේ දවස තිස්සේ අනිත් අයගේ විනාසේ හිත හිතා ඉඳල්ලා ඒ පාහපෙන් පරලෝකයේ විඳවන්ඩ වෙනවා කියලා පරලෝක විශ්වාස කරන්නේත් නෑ මෙලොුවක් පරලුවක් විශවාත කරන්නේ. අප සතුරෙක්ගෙන් පලිගණන්න තනවා කියන්නේ මේ ජීවිතයම දුකෙන් ඉන්නේ කොච්චර වෙහෙසද්ද ඇයි මේ ජීවිතේ දුකෙන් ඉන්නේ ඒ තමා මෙලොව සැප විඳිනවා විඳන්න ඕන කියන හැඟීවනෑ සැනසිල්ලි ඉන්න ඕන කියෙන හැඟීමවනෑ මෙලොවත් පරලුවක් විශවාස නොකළ හම වෙනද. පස්සේ කියනවා මේ ලෝකයේ තමම් අවබෝධ කරගෙන කාලෙන් කාලට ඒ අන්නයිට කියල දෙන්න පුළුවන් තරන් සැබනම් බ්‍රහ්මණ රුපාල වෙනවා. මේක කිව්ව ගමන් පින්වත්න මේ අංගාති රජතුමා හින්ට එකක් පාස් කළ නාරද තහපසන් වහන්සේට මොකක්ද එහනම් පරලෝක ඇතියෙනවා එම පරලෝකයක් තියෙනවා අනන් නාරද තා පස තුමනි ඒනම් ඔහේ දෙනවකු මට කහවනු පන්සිය එහිට පසේ මං පරලෝ ප්‍රදුනාට පස්සේ මංඒක ඔයාට දෙන්නා ඔයා දැම්මට දෙන්න කහවනු පන්සිය මං ඔයාට පරලෝකපදුනට පන්සේ තව දෙගුණයක් කරලා තව දහකොත්තක දෙන්නන්ගෙවෝ ඉතිං අ අරයාව පාලු කරන්න ඇහු මේ එක ඉතින් මේ ඔය සමරයිගැනෙ මේ අප එයහා අපි එහිදම්මුණ ගැහෙමු එහිෙම අනිත්තයට ගරහානා ඉන්නවන්න තමන්ගේ දෘෂ්ටිය මුල්රගෙන අනිත්තයට උපහස කරනයි අංගා තිරජ්ජුරයක කළා. කිව්ව තාපසේ නම් පරලෝකයක් තියෙනවන දැන් ඔහෙ මට දෙනව කාවනු පන්සිය මැරිලගියට පසේ මංෝයටට පරලෝග දින් දෙන්නගේ කිව. ඉරිවස කිව්වා බ්‍රහ්මයක් කල්පනාන් කළ මෙ මාව නින්දාවට ලක් කරමින් කතා කරනවා ම මොවහලිත කරවන්න ඕන කියල හිත ලකිව්වා රජතුමනී ඔබ සිල් රකිනවන යහපත් දේවල් කරනවාන හොඳ දේවල් කරනවන මැරිල්ලද අපිවාගේ සුගතිය යනයිනම් මට දෙන්න පුළුව මොකද සුගතයදන් ඉල්ලන්න පුළුවවා ඔහ මැරිල්ලා නිරේ යනකොට නිරේ යන මනුස්්‍යෙකුට කොහොමද මංකාවනු දෙන්නේ. මොකද නිරේ ගිනි දැල්මත දුක්විඳන කෙනෙකුට කෙනෙක්ගෙන් ගිහිල්ල කොහොමද කවුණු පන්සියක්කිල්ලන්නේ. කියනවා රජතුමනි මේ ලෝකය වනත් දාමරික නපුරු කර්කස පාවිතාන ලෝකයේ මනුස්සෙකුට ආපහු ගන්නා අදහසින් අය දෙන්නේ. ඇයි ඒගේ මනුස්සෙකුට දීල වැඩා නැදෙන්න්නෑ අආය. හැබැයි කෙනෙක් සත්්‍යය වචන කතා කරනවා නම් සිල්ුවත්නම් හොඳයින එයාට අපි නය දෙවා අපේ හැඟීමත්තියෙනවා මෙයාට දුන්නු තායිලබෙනවකයෝ. මේ ජීවිතයේ පෙනෙන්ඩ තියෙන ජීවිතේම නරග මනුස්සයට නය දෙන්නේ. හොඳ මනුසයට නය දෙනවා. ඒවාගේ මට ඔබ මැරිල්ල නිරේ යනවා පේනවා. එහි එකේ ඔබට කොමද කාවුණු පන්සියක්ත් දෙන්නේ ගිනි දැල්මත්තටැවිල්ලා ඒගිනි දැල්ලින් පිච්ි පිල්ච්චි නායාරං න්න මටමාරුවක් නෑකි. ඊට පස්සේ කියනවා රජ්ජුර් මේ කෞද නාරද කස්සප බ්‍රක්්මයක් කියනවා. රජතුමනින් ඔබ මිත්‍යයා දුෘෂ්ටීෙන් වහසය කරනවා. පිම් පව විශ්වාස කරන්න. මෙ ලෝපරුලො විශ්වාස කරන්න. ස්්‍රමණයන්ගේ දැහැමි කතාාව ඔබ පිල්ගන්න. මහරජ මෙයින් චුත වූයේ ඔබ නරකයේ එපදුනාට පස්සේ. ලෝහමය තුඩ ඇති කපුටු සමූහයා. ඔබව අධිනවා ඒ නිරේදී. කවුඩං ගිජු ලිහිනිියන් උකෘස්තන් විසින් කන ලබන කනු ලබෙන කෑලි කඩකඩා ලේ වැගිරේ වැගිරඉන්න නිරිසතාගෙන් මං කොහොමද ගිහිල්ල කවුණු පන්සේ ඉල්ලන්නේ. මේ මිත්තියාදුෂ්ටික කෙනා පිම්පව් විශ්වාස නොකරන කෙනා යන අපායේ විස්තර සතතිය විස්තරම තමයි. නාරද කස්ව බ්‍රහක්්මයා මේ විස්තර කරන්නේ මේ වගේ අටුවාවල කියනවා ඒ නාරදකස්සප ඉරිසිවරයා ඒ නිරේවල් පේන්ඩ සැලස්වා කියලා රජ්ජුරුවන්න්නම මේ බලන්න කියලු. ඊස්ස ඉඩබස කාකොල්ල නිරයට වැටිෙනවා මිත්‍යා දුෘෂ්ටිකය පෙන්පා විශස කරන්න ඇතිකෙනම් කාන්කොල්ල නිරයට වැටිනවා ඒ නිරේ උපන් සත්වයා අප්‍රමානව ඔවිදිට දුක්කේ දෙෙනවා ඊල මේ මිත්‍යා දෘෂ්ික අදහස් තියන කෙනා ආයන නිෙරයක් තමයි ලෝකාන්තරික නරකය. මේ විශ්වය ඉුරුගෙන් සඳුගෙන් ආලෝකො මත් නොවෙන විශ්වයේ කෙලවර තවස් සක්වලකට ලං නොවී මේ සක්වලෙන් නොත් එ හා සක්වලවල් තුනක් අතර තියෙන මහා අන්දකාර සීතලෙන් කය පුපුරණ නිරයක් තමයි ලෝකාන්ත්‍රික නිර. කිසිම ආලෝකයක් නැති දැඩි සීතලෙෙන් අප්‍රමානව දුක්විෙන මහා අන්දකාරයඉන්න නිරිසතෙක්්ගෙන් කෞ්ද ගිහිල්ල කහවු පන්සියක්කිල්ලන්නේ. ඒ නරකේ අතිශ්‍යයෙන් ගනන්ධකාරය ඇත්තේය. සඳහිරු නැත්තාහ ඒ නිරේ හැම කල්ලී ගන අන්දකාරයෙන් වැසුනේවෙයි. භයානක ස්වරූප ඇත්තේ රාත්‍රියයක් දිවාංකල්ලයක් නැත එබැඳු තැනකට ගිහිල්ලා ධන ඉල්ලන්නේ කවුද. ලෝකාන්තරික නිරයත්. විස්තර කරලා මිත්්‍යයාදෂ්්‍රිය අත්හරින් නැති කෙනා විඳින බොහෝ දුක් නිරේ මේ නාරධකස්වප බ්‍රහ්මය තවත්්‍රිස්තර කළ. මහත් වූ ශක්ති සම්පන්න ව ඉතා වැඩුණු සරීරඇති කඹුරුවන් ඕෝද ශ්‍යාම වරණ වූද සුනකෙෝ දෙදනෙක් සුනක මහහා නිෙරකේ නිරේ වැටිලා දුක්විදින නැටි විස්තර කළ. නිරිසතා නිරේ උපදුනාට පස්සේ ඇත්තු පස්හය දෙනෙක්ගි තරන් උස්සතියෙන. දත්තියුණු උල්වගේ යකඩ දත්වගේ උල්තියෙන සුනකවූ ඇවිල්ලා එන් නිරිසතා කෑල්ලි කෑලිවලට කඩකඩා කනවා. නිරිසතා බයාදවෙලා බොහෝ දැඩිුව විලාපතියමින් ජීවිතේ ඉල්ල ඉල්ලා කෑගසද්දී. ඒ සුනකයංවිසින් කාදමනෝ. නිරෙහි වෙසෙන දරුණු දුෘෂ්ට වූ දුක්්ගෙන දෙන්නාේ සුනකියංවිසින් කනු ලබන සඳුණු සිර ඇතිඉල්ලේ වැකිරෙන ඔහුගෙන්. කාහවනු පන්සිය කිල්ලන්ඩෙ යන්නේ කවුද. ඉඩවස්සේ කාලූපකාලකෙන නිරේ විස්තර කළ. ගෝර වූ කාලූපකාල නිරේ පසමිතුරු එනං නිරෙපල්ලූ පෞකංකල මිනිසාට මොහත් කළ හීයෙන් ද අඩයටින්ද පහරදෙත් විදීම කළයි. හෙලි ඊතල උල් පිහියා කැති පොරෝවලින් එ නිරිසත් වූ කාලූපකාල නිරේ ඔහුව තලනවා කපනවා කොටනවා. නිරෙහි ඔබන් මොබ ැසිරෙන්නාවූ කුසෙහිද ඇලයෙහිද පහර දෙනු ලබන්න වූ පලන උදර ඇතිේ සඳුණු සිරුරඇති ලේ වැගිරෙන තොපගෙන් කවුරුනං කහවුණු පන්සියක් ගඩයිද. නිරෙය පෙන්වා පෙන්වා තමන්ට වැරදුන වචනේම අල්ල්ලා බ්‍රක්්මයා බ්‍රාක්්මය දේශනාව කරනකුට දරම දේශනාව. ඒ රජතුමාගේ ශරීරය වතුරවලින් නාවනො වගේ දහඩිය ගලන්න ගත්තා. රතුුවන් වූ ඇස් ලොකුවෙන්ට ගත්තා තොල්කට වේලෙන්ඩ ගත්තා ඇඟ වෙවුලන්ඩ ගත්තා අදදක එකතු වුණා වැඳගෙන බලනවා. ඒ නිරෙයි දරාගත නොහැකි උණුසුන්වාත ඇත්තේය. ඒ නිරෙයි අඩයටටි ඊ තෝමර හෙල් ආයුධ සහිත වැසි වසී. දිලිසෙන අගුරුවමෙන් ගිනි දැල් සහිත ආයුද පවුකරන්න හම් මත වැටයි. එ ගිනිගෙන දිලසෙන ගල්වැසි ඇඟට පතිත වෙති. දරාගණ්ඩ බැරි උණුසුමෙන් යුක්ත එහි වාතය හමාගෙන යැයි. අල්පවෞද්ධ සොයක් නොලබේ සැඟවෙන තැනක් නැතිව පීඩාවට පත්වෑ ඒ ඒ තැන දිවන තොපගෙන් කවුරුනම් කහුණු පන්සුයක් කිල්ලගණන්ට එෙනවා රථෙහි යොදවන ලදුව දුවන්න වූ ගින්නෙන් දිලිසෙන පොළොහහි ඇවිදින කෙවිටි දඩුුව වලින් තලන නිරයේ යමපල්ලෝ ඔබට දුක්දිනකොට කෞද්ද කාහනු පන්සියක් ගඳළඟට යන්නේ. පරලොවදී දිලෙසෙන කුරවලින් යුත් දුටුුවම් බිය උපද වන ගිින්ෙන් දිලිසෙන භයානක පරවතයට නගින්නව් සිින්දුනු සිරුරේ තිල්ලේ වැගිරෙන තොපගේ කවරනං වෝ කෙනෙ. කවනු දහසකිල්ලයිද අංගහර නිරිය ගෙන කිවී ගිනිගන දිලිස්සන්න දැවෙන අගුරු කන්දක් තියෙනවා. ඒ කන්දට නංගවනවා නිරිපල්ලු ඇනෑන නැගපිය කිය මැරෙන් නෑ නොයයින්ටත් බැන්නිරි සතාට. ඉතින් ඔහුම ඇනෑන අගුරු කන්දය නංවනකුට කවුණු පන්සියක් ගන්න කවුද යන්නේ. ඊටබස්ස කිව්වා නිරිසතුන්ගේ ලේ බොඩන්නාවූ අයෝමය තියවුණු කටුවලින් ගැවසීගත් බෘක්ෂයෝ මේක කූටමයෙන් ඉතා උස්වේ, කටු හිඹුල් වනේ ගැනකිවා. පරධාර ගමන පාපකරමේ යෙදදුුණන ස්ත්‍රීහුද්ධ පුරුෂයෝද අඩයට ගත් අඩේති ගත් අත්ඇැති යමයාගේ නියෝග ඉටුකරන යම පල්ලෝ විසින් මෙහෙවන ලදුව ඒ ෘක්ෂයට නගීත්. යම පල්ල ඇන න කියාව කියනවා ඟ නැඟපිය කිය අල උල් පහල්ලට තියෙන්නේ. ඒ උල් පහලට තිය කටුහිබුල් රුපසි වැරදි කාමසේවෙඳී කරපු පාම්පි ඇති සන්ත්‍රයා ඒ කටුහිබුල් රුක්ෂේ නගෙනවා තමන්ගේ කය පසාරු කරගෙන යනම් පසාරුකරගෙන යනවා. ඊට පස්සේ කියනවා නිරේ ඇතිේ ඉම්ඹුල් රුකට නැගන්නවූ ලේවැකුණු සමින් තොර වූ කඩකඩ වූ කය ඇති පීඩිත දැඩිවේදන ඇති මොහොතක් පාසසා උණුසුන් සුසුන් හෙලන පෙරකළ පෞකන් නැමැති අපරා ද ඇති. රුක් අගින්හා වෙලුප් අගින් පහරන ලද තොපවෙත එළඹ කවරෙක් නං කහුණු පන්සිීහිල්ලයිද. නිරිසතුන්ගේ ලේබොන්නා උත්තිියුණු වයෝමය අර්ධ පත්තරයන්ගින් ගැවසී ගත් උරුක්ෂියයෝ මේකකූට මෙෙන් ඉතා හුස්ස සිටිත්. අසිපත් වනේ විස්තර කළ. ඒ වනේට දානවා. ඒ වනේදැමිනාරදකස්සප බ්‍රහ්මයා නිරේ පෙන්නනවා. විය හැකි ඒ සිදුවන. මින්දුු මහරහතන් වහන්සේගේ ගෝල පරම්පරාවී පින්වත්න්නේ. ිීදුම රහතන් වන්සකින් පහළ වන ලංකාවේ සංඝ පරම්පරාවේ දම්මදින්න නංගෝ රහතන් වන්සිනමක් වැඩ හිටිය. ඒ රහතන් වන්සේ දිවියලෝක විස්තරකරද්දි වටාපත මෙහෙම හරවල්ල වටාපට ඇතුළින් දිවියලෝග පෙන්න්න පෙන්න්න බණ කියරු. වටාපත අනිපැත්තට හරවල නිරය පෙන්න පෙන්න්න බණ කියේනු. මේ ලංකාවී හෙළවැසි මහරහතන් වහන්සේ ලාතර නිරය පෙන්නමින්. ඊළඟට දෙව්ුලෝව පෙන්නමින්. ධරමේ දේශනා කරපු මහා මොනිවර දහරම කතුකයන් වහන්සේල්ලා වැඩහිටියක්. අනුබුදු මිහිඳදු මහරහතන් වහන්සේ පොසුම්පුම් පොයිදවසක ඒ අමා ධහරමය අපගේ රටට වැඩමකොට වදාල නිසා. මේ මහානාරධකසප ජාතකය අපි අද මේ කියන්නේ මිහිදු මහරහතන් වහන්සේ තමයි. මුව මේ හදවතේ දරාගනැවිල්ලා මෝ මඩලින්. දේශන වදාලි ලංකාව මිනිසුන්ට ඉස්සල්ලා මහනාරධකස්සප දේශනාව වහන් ලැබුණේ මහිදු රන්තන් වහන්සගේ මෝමලින් ඊට පස්සේ මේ විදිර නිරේ විස්්තර කියලා අසිපත්වනය මහ විශාල වනේ සෑ අත්තක් කොලයක් මැතියන්නේ ආයු දෙයක් වගේ දෙපැත්ත කැපෙන ආයුද තින් ඒ කැලේ බයට යම පල්ලු පන්නනකොට දුවනකොට අර කොළවලින් ඇ ඇඟ කැපෙනවා තයි කැපිල වැටෙනවා දස ගහක්යටට ගැට පස්සේ කොල ඇඟට හැලෙනවා එතකට මුළු ඇඟම කැපිලේනව. මේ විදියට නිරිසත් වූ අප්‍රමාණ වූ දුක්කන්දරාවිඳනවා. ඊර් පස්සේ මේ ඔක්කෝම මිත්‍යාදෂ්ටික වූ පෞුකංකරණ සත්වය උපදීන අපායේ විස්තර. එල්බෙන පිළිසරනක් නැති වේතරණ ගංගා ජලී සවා ගෙන යනු ලබන කැපුුණු සිරු රඇති තවරන තොප විත එළඹ කවරෙක් නන්ධන ඉල්වන්නේද. ඊට පස්සේ එත්තනින් අසිපත් නිරේ ඉරවිච්ච ගවම්ම තියන වේතර නිරේ.ේතර නිරේ වතුර පාරක්කාවයි ගලාගෙන යනවා හැබැයි මෙගතින ලුණු ඊළඟට ගොඩාව රත්විච්ච නටන ලෝදිය වගේ වතුර යනේතරණ නිරේ ඒ ගංගාවට නිරි සතා පයින. මේ දුකට වැඩිය මේක හොඳයි කියන්න හිතන්නේ හැම වෙලා ආවම හිතන්නේ ලෝකී තියෙන දුක්වලට වැඩිය මංවිදනය පොඩි දෙයක් කියලා ගොඩක්ක හිතන්නේ අපි විඳින දුක්වල හැටියට ඕකම්ම කක්්ද කියල හිතන්නේ ඒ නිරේ ඉඳලාබ හොම තෙනු. අර අසිපත් නිරේ අතපයි කැපි කැපිහිටපු නිරිසාතාට හිතුණා මේකට වැඩි හොඳයි අර ගංග කියල ගගට පැන්න එක තියන්නේෙ තනිකර නටන ලෝදයව ලුණු දියරයකෙන් යුතු ගංගාව. ඒක පැහෙනවා ඒකට පැන්න ගමන් යටින් මුල්වල ඇමිනෙනවා. බිලිකොක්කෙන් මාලු අල්ලන මසුම් අරන්න බිලිකොක්කක් දාලා අර මාලුව උඩට ගන්නවා වගේ ඒ වේතරණ නිරේ පැහි පැ තැම්බී තැම්බී ගහගෙන යන්න නිරිසතා විටින් විට අරගෙන යමපල්ලො කොක්කකින් මෙහි මමනල ආය ගන්ගේ උඩට දානු ආය තැම්බි තැම්බියනො ආය කොක්කින් අරං විසිව කරනු ඔහෝ මෙවැනි වූ නිරී දුක්තියෙනවා මෙවැනි දුක්තියනු මෙහෙම කියනකුට රජතුමා හොන්දටම බහවුණ ලොමු දහගෙන්වුන දහඩිය දැම්ම තොල කටවේලීගිය අමාරුවෙන් කතා කරමින් කියනවා. මොනිවරය ඔබ විසින් කියන මේ කතා වහලා. ගහක් කපා දැම්ම වගේ මම හරහවැටුණක්. මට දැන් දිසාවක් පේනෑ. මං ගොඩා බයවෙලවෙන්නේ. මට පිහිට වෙන්න. මං කොහොමද මේකින් ගැලවෙන්නේ. ඊට පස්සේ කියනව දතරාස්්ට වෙස්සා මිත්තා අට්ඨක යාමතන්ග උසින්නර සිවී කියන රජවරු බොහෝ පිංකල්ල සුගතිය ගියා. ධර්මේ හැසිර සුගතය ගිය. එනිසා රජතුමනි ධර්මේ හැසිරෙන්න්න. සුචරිතයේ හැසිරෙන්න්න. යහපතය හැසිරෙන්න්න. නිරේට යොමු ඕන කෙනෙකු පවා යහපත කොළොත් ධර්මය හැසිරුුණොම් එයාන්ට තමන්ගේ ගමම් මාර්ගෙ වෙනස් කරන්න පොළවා. යන් ගමම් මාර්ගයක යද්දිනං ගිනිගොඩකට වැටෙන තියෙන්නේ ඒ පාර වෙනස් කොළොත් ඔහු ගිනිගොඩට වැටින්නේ. එනිසා ඔබට කරුණාවෙන් රජතුමනිමේ කියන්නේ ඔයි මිත්‍යා දුෘෂ්ටි අත්හරන්ට මෙලොවත් පරලොවත් තියෙනවා පිම්පවු් කියලකත් තියෙනවා තමන් කරන හොඳ නරකරගහගෙන තමන්ට යන්ත්‍ර සිද්ධ වෙනවා. එනිසා රජතුමනි මං ඔබට අවවාදයක් දෙන්න. ඒ අවවාදය තමයි. තමම්ම රියදුරා කරගෙන තමන්ගේ ගුණධර්ම නැමති යානාවක් හදාගෙන ඔබ සුගතීටයන්න. සත්පුරුෂයෝලඟට යන්න. ඉදුරිකිව රජතුමනි කයින් යහපද්දීවල් කරන්න වචනී යහපද්දීවල් කරන්න සිටින් යහපද්දීවල් කරන්න. ඔබගේ රාජ්්‍යය හැම දැනම දන්සල් පවතීවා. ඇඳුම් ඕනනෙන කාටද. කෑම ඕනැන්නේ කාටද නිවෙස් සෝනැන්නේ කාටද. කාටද කරදරයක් වෙලා තියෙන්නේ කාටද බෙත් එෙත් තෝන එන්නේ කියන ගෝසාාව ඔබගේ රාජ්‍යයේ රැවදේවා පුුම් පෝය දවසට රාත්‍රියයාහාරෙන් වැලකිලා උපෝසතය රකින සත්පුරෂයු බිහිවේවා. රජතුමනී කේලාං නැති අපවාද උපවාද හිංසා නින්දා තාඩන පීඩ නැති රාජ්‍යයක් කරන්න දෙෙනයට උපකාර කරන්න. දැහැමි කතා කියේන අය ඇසුරු කරන්න. මිත්‍යයා දුෘෂ්ටි යොද වන අසත්පුරුෂයන්ගේ ඇසුර දුරින්ම දුරු කරන්න. ඊළඟට පාපි ආසාාවන්ගේෙන් යුක්තවෙඩි පා. ඉන්දිරීිය දමනයින් යුක්ත වෙන්න. මම මැරෙනවා කියලා සිහි කරන්න. කෙටි කාලයේ මනුස ලෝක ජීවත්වෙන්න තියෙන්නේ කිය සිහිකරන්න. මේ විදියට සේ කරලා ගුණධර්ම නැමැති යානාවී ඔබ රියදුරෙක්ව සිට ඔබගේ යානාව යහපතට පමණුවන්ඩ. මේ විදියට විස්තර කළන්ට පස්සේ ඒ රජතුමා ඒ නාර දීරරිසියෙන් වහන්සසිල්ලඟ වැඳ වැටුණා නාරදිීරිසියන් වහන්සේ මනුස්ව තාපසවේශයත් හැර ඒ ඉතාාවමත් දෙවියන්ඩ පවහන් දකින්ට දුස්කර වූ බ්‍රහ්ම සවරූපය මවාගෙන බොහෝ දෙනාට මහත් වූ ප්‍රාතිහාරි පාල යහපද ගැන කියා දන්න. කියාදල්ලා එයින් අතුරු දහඟලා බ්‍රහ්ම ලෝකී පහල වන. ඉතින් රුජාම රාජ කුමාරී ඉතාමත් ප්‍රීතියෙන් සතුරු කඳුලුවා ගුරෝමින් සාධකාරදොන් ඒ රජතු මහා මිත්‍ය අත් දෘෂ්ටීෙන් බැහැරවුණ. බැහැරවෙල්ලා යහපතම කළ එන් මත්තේ සත්පුරුෂයන්ගේ ලෝකේ වන සුගතප දුන රාංජ කුමාරීද කයිබිඳිල මරණින් මත්තී. දෙව්‍යංගනාවක් ඉපිද එකදිගට ජීවිත හයක් දෙව අන් අතර ඉපදී හත්වෙන ජීවිතයේ තෞතිසාාවී දිර්්‍ය කුමාරෙක් බවට පත්ව වන. එදයිම් පස්සේ ඒ කුමාරයට වැරදුන්නේ. අපේ ගෞතුම් බුද්ධසාසනී සාක්‍ය කුලයේ හොබවන ආනන්දනං වූ සාක්්‍ය කුමාරයක් බවට පත්වන. අපගේ මොනිදු මොනගැස අනොපිය අම්ඹවන පැවිදිව බුදුරජාණන් වහන්සේට සෙවනැල්ලෙසේ උපස්ථාන කරමින් දොටු පවනින් අනිත් අයගේ සිතේ සතුට උපද්ධ වන වචනයෙන් දුක් දුරු කරවන සොදුරුමෝ මඩලක් ඇති අපගේ ආනන්ද තිරුන් වහන්සේ බාට පත්වනා මේ තමයි සසරී සැරිසරණ මොනිවරුන්ගත් ඒවාගේ කාගත් ජීවිතවල ස්වභාවයක් ඒ නිසා පින්වත්න ශ්වාස කර මේ ලෝකෙත් අද පවතින ලෝකේත් ගිහිජීවිතෙත් පැවිදිජීවිතෙත් මේ ආරවුල් අර්බුද හැම්ම එක්කම මෝලිකදී පදනම පින් පව් විශ්වාස කරන්න. තමන්ගේ අරමුණ කරා යන්න මිනි මරාගෙන හරියනු. තමන්ට ඕනදේ ෂ්ට කරගන්ඩ ඕනම සත්පුරසිකුට ගහන්න කැමැති. ඔහුනම වචනයක් කියන්න කැමැති. පින්පව් විශ්වාස කරන්නේ. පිම්පව් විශ්වාස කරන නිසා මෙලොවක් පරලවක් විශ්වාස කරන නිසා. අපවා දුපොවාද කරනයිට ඒ කර්මේම ඇති නැවත දඬුවන් අවශ්‍ය නෑ කියනෙ හැක කර්මය ගැන දන්න අය දන්න නිසා සත්පුරතුයුන් නිහඩව. සනාන්තන ලෝදහම දෙස බලා සිටිනවා. ලාබාලාභ යසා එස නින්දා ප්‍රසංසා සැපදුක සත්ත්වයා කරා පැමිණෙද්දී මොනිවරුන්ගේ මුනිදහම සිහිකරන අය නහෙඩව බලාහ සිටිනවා. ඕක තමයි සත්‍යය. එනිසා පින්වත්න පින් පෞ් කියනදී විශ්වාස කරන්න දුටුවාද සමහර පින් යට කරන පෞ්තියනවා. සමහර පව් යටකරන පින්තියනවා. තු අපි කියම අපි ගොඩාක් හොඳ දේවල් කරනවා යහප කරන අපි අති එක වැරද්දක් වුණනා කියන්නකු. අපි භාවිතකාය භාවිත සීල භාවිත ප්ඥාදි ආර්යෂ්ටාග මාර්ගයේ පුරුදු කරන්න නැත්තා. අපි කරන පින් ඒ විදිහෙට විපාග දෙනවා එක පවක් කෙරුුණත් පාපේත්තු විපාගදය. බලන්නකු අසංගීය කල්ප පෙරුම් පුරපු මගලන් උත්තමයාන්ට උත්තුමයන් වහන්සේට එක වචනයක් වැරදිලා ඒකත් විපාගදුන්න හැටි. කැල්නිිතිස්ව මහරහතන් වහන්සේට මැස්සෙක් මරලා ඒකත් විපාගදුන් හැටි තෙල් කටාරමය පැහින්ට වූ සිද්ධිය. ධාතුසේන රජතුමහා මෙ කලාවැව කරද්දි ගුණවත් සංගය අ වහන්සේ නමක් දන්නැතුූ පස්වලින් වහලා. අවසානයේ පස්වලි මැටිගහලා පස්ගුඩේ අවසන් උුමහෙලන්ට සිද්ධ න හැටි අහල නැද්ද අපි කරන කරමය එකො මේ ජීවිතේ හෝ ඊළඟ ජීවිතේ හෝ සංසාරය කවදාහෝ විපාග දෙරවා. විපාග නොදී කර්මය ගෙවීයාාවක් නෑ. ඒ නිසා මේ පිම්පව කුසල් අකුසල් ගැන සනාතන දහම හොඳ නරක ගැ කියා දෙන දහම මෙලොවෝ පරලෝ ගැන විස්තර කරන මේ දහම අදවාහන්ගේ පොසම්පුම් පෝයිෂ් දවසක තමයි මේඳ මහරහතන් වහන්සේගේ නිකල්ෙස් හද මණ්ඩලී දරාගන මේ ලංදරනට වැඩම කළේ. උන්වහන්සේ විශසල්ලාම පින් පව් ගැන දේශනා කළේ පියේතවත්තුූ මානවත් වූ බාල පණ්ඩිත සූතරයේ නිරේ විස්තර දේවදූත සූතරය බලනේ විස්තර ඔක්කෝම තියනවා මේ මහනාරධකස්වපජාතගේ මේ විස්තර කරනකුට මහාරාංස්්ටි අසු හාරදාහක් දෙන ශාස්තෘ ශාංසනය හඳුනැගත්ත. දහතුන් දාහක් පැවිදුණ. එදා රජගානුවර මේ දේශනාව කරද්දී. බිම්බිසාර මහරජ්ජරු ඇතුරු හුරාජ පිරිස ගෞතුම් බුද්ධශාංසනයේ සනාතන රැකෝරණට පත්ව වන මිහින්දු මහරාතන් ාන්සේ මේ දේශනාවපට වදාළ. ඒ නිසා නුබුදුමිහිඳතු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩමක් කළ බව. සිහිකරන මේ පොසම් පුම්පෝය දවසේ. අපිත් සිහිකරගමෝ අපිත් කුසල් කරනවා අකුසල් බැහැර කරනවා. මෙලෝ පරලෝ විශ්වාස කරනයි බවට පත්වයෙනවා. ඒවාගේම ගෞතුම් බුද්ධසාසනෙ පිහිට පිළිසරන ලබන අයි බවට. පත්වෙනවා කියලා යහපත් අධිෂ්ඨානයක් ඇති කරගන්න ශ්‍රීම අත්ත ලලාට දහන්තුන් වහන්සේගේ අනන්තානු බහව බලයෙන්. ඔබ සියලු දෙනාට මේ දුක්කිිත සංසාරයෙන් නිදහස්වීමේ වාසනාව දවිවා. අද දවසේ මේ උතුන් ධර්මදේශනාව ත්‍රද්ධහරපහනින් ලක්විරුගුව අන් ුදලින් විකාශනය කරවඩ. දායකත්වේ දරන්නේ කැනඩාවේ එඩමන්ටන් මහම වුුණා භාන අසපෝට සම්බන්ධ. පින්වතේ ඒවාගේ මහ ජන බැංක්වේ සභහපතිතුමා ප්‍රමුඛ ඉහළ කළමනාකාරිත්වය ඇතුළු සේවක මණ්ඩලේ. කැනඩාවේ පදිංචි පින්වාත් සිවන්ත විජේසිංහ පුතා ආසිරි උයන්න යහම්පත් මාවත මහර්ගම යන. ලිපිනේ පදිංචි සුමේද විජේසිංහ පියාණන් සහ ලෝචනී විජේසිංහ වැෑහනින්. එමලින් ජයිතිලක මෑනියන් නිසාන්ත ජයිතිලක මහත්ම සිරානිී ජයිතිලක මහත්මී උද්්‍යයන්ති ධමයන්ති සොහෝන ඒවාගේම ඒ දරුවන් ජෛතිලක මහත්මයාගේ සහෝර සහෝදරියන් ජයිතිලක මහත්මියගේ සහෝදරිය දුොමන්ද ඩුමාරි යනාය ඒ පවුලිසිියල් දෙනා ජයතිලක ඩිස්ට්‍රිබියුටර් යන සහයේ පින්වතු ජයිතිලක රයිස් පුද්ගලික සමාගම ආයතනය සියලු දෙනා. අංක හයිසිය හෙත්ත නම හැත නවය හල්ගහදනිය පාර මුල්ලේරියාව නවනංකරේ පදිංචි පින්වා සුභාත්නී ජයවර්ධන මෑණියන් අජිත් පන්න්නේිලගේ පියාණන් සහ සහම් පන්නේිලගේ පුතනවා පින්වත් විජිතා හේවා කොඩිතුවක්කු මෑණියන් අනුස්ක ඇල්විටිගල පුතනුවන් නෙලී සිල්වා ඥානලී කරුණා මනනිසා රාජ පක්ෂ යන පින්වතුන් ඒ පවුලේ දූ දරුවන්. ඉතාලි මහම වුණනාට සම්බන්ධ පින්වත් ශ්‍රාවිකාවන් පිරිසකුත් එකතුනා. තින් අද මේ සියලු දෙනා මේ පින් බලය රැස්කරගත්තා ලෝකටම ධරමේදීලා. ඒවාගේ අද දින්න සේර්විල උපස්ථායන දායකත්වය දරන්නේ පින්ව. ඉතුම අරමගේ සෙවමි අරමගේ යන දියනවරුන් සහ දෙම ඔපිය ඒ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා ඒ පින්වතුම් බලාපොරතුන ආකාරයෙන් ඒ පුණ්ඥානු මෝදනාව සිදුවේවා ඔබ අපපකාට තුතුන් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්ටත් විශේෂයෙන් පින් පවකුසල් ලකුසල්ලාදී ලෞකික සම්මාධිට්්‍යය මනාව පිහිටන්ටත් ඒ ලෝකෝතර සම්මාධිට්්‍රියයට හේතු කාරණයි ඒ නිසාන්සියුලු දෙනාට සසර දුකෙන් නිදහන්සන්ට මේ පින් හේතුවන්සනාම වේවා තිරුවම්සරණයි නමුෝ බුද්ධයි. ශ්‍රීමමත් ලලාට දහන්සේගේ පිහිටලබේවා. මෙවැනි වඩිා ධර්ම දේශනා අනැරමීමට ශ්‍රතා YouTube චනලේ සබස්ට්‍රයි් කර සීනුව ලකුණ ඔබන්න.